අයිබෝවන් බිඳුනු බැඳුනු සිතක රස මතක අවසන මාත්‍රා වැඩසටහනක් අතීතයේ සෑම මතකයක්ම රස මතක වෙන්න පුළුවන්ද පැමිණි දුක් පැණි රසයි කියන සිංහල වහරට අනුව නම් සියලු දුක් පැණි රස විය හැකි නමුත් ඇත්තටම හැම දුකක්ම පැණි රස වෙන්න පුළුවන්ද අද මාත්‍රා ඔබ හමුවට එන්නේ අප දන්නා ඉතිහාසයේ කවරදාකවත් කෙනෙක් විඳ නැති කටුක අතීතයක මතක රසක් සමග සිටින තරුණයෙක් මේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවින්දු විජේවීර ඔහුගේ ජීවිතයේ රස මතක අවසනවා යයි කියන්නට අමාරුයි ඔහුගේ ජීවිතයේ මතක සමග අපිට අලුත් අත්දැකීමක් ලබා දෙන්නට අප බලාපොරොත්තු වෙනවා අද මාත්‍රා වැඩසටහනින් උවින්දු විජේවීර මහත්මයා තෝරපු ගීතත් ඒ ජීවිත කතාවත් ඒ තුල මතුවෙන මේ කටුක අතීතයෙන් බේරි නැවත ජීවිතේ සොයන තරුණයෙකුගේ කතාවත් මතු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා අද වැඩසටහනේ ගීත ඉතා රසවත් කියලා මම විශ්වාස කරනවා ඒවා රසට ගායන්නට අපහා එක්වනවා අපේ ගායන ශිල්පියා රවීන් කනිෂ්කත් ඒ වගේම හන්සිනි විමල්සිරි ගායන ශිල්පිනියත් වෙනද වගේමයි අපේ වාද්‍ය බෘන්දය උදේෂෙන්දුල ප්‍රමුඛ සාරෝ දැන් ඉතින් අපි සූදානම් වෙමු විඳු විජේවීර මහත්මයාත් එක්ක ඔහු තේරු ගීතත් ඔහුගේ මතකත් අවසන්නට පළමුවෙනි ගීතය තියන්නේ සංගීත නිපුන් සනත් නන්දසිරි මහත්මයා ගායනා කරපු බෝමලුවේ මල් සුවඳක පැටලි මේක ඇතුලේ තියෙන්නේ මේ කුඩා සාමනේර හාමුදුරු කෙනෙකුගේ කතාවක්නේ ගීතය අහනකොට ජනිත වෙනවා හාමුදුරුව තමුන්ගේ ළමා කාලයේ අහිමි වෙලාද මේ කියලා දැන් මා දන්නවා ඔබගේ ඉතිහාසය ආරම්භෙන්නේ ඔබ දරුවෙක් විදියට වැඩෙන්න පටන් ගන්නෙ එක්තරා විදියකින් මේ ගීතයට සමාන විදියට නිදහස අහිමි වෙච්ච තැනක ඒ සිතවිලි නිසාමද මේ ගීතයට කැමති වුනේ පළමුවෙන්ම තෝරගන්න ඔව් කාරණා දෙකක් හින්දා ගීතයට කැමති වුණා එකක් තමයි මං හිතන්නේ මේ ගීතයේ තියෙන පදමාලාව මම අහනකොට මට මගේ ළමා කාලේ මතක් වෙනවා සහ මේ ගීතයේත් කියවෙන්නේ කුඩා සාමනීර හින්නමක් තමන්ගේ අම්මත් එක්ක ඒ උණුසුමේ ඉන්න තමන්ගේ නෑදෑයියොත් එක්ක ඒ උණුසුමේ ඉන්න ඒ වගේම යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න ඇවිදින්න තියෙන ඒ ආදරයත් එක්ක තමයි ඒ අහිමිම එක්ක තමයි මේ ගීතයේ පද ලියවිලා තියෙන්නේ ඉතින් මම එහෙම නොවුනත් මේ ගීතයේ පද යම් තැනකදී මට මතක් කරනවා මගේ කුඩා කාලය ඒ අහිමි වීම එතකොට කඳුරු ජීවිතය ඇතුලේ අර කටුකම්බි ගහලා අපිව වෙන් කළා තිනකොට එතනින් එළිය දරුව සෙල්ලම් කරනවා අපි දකිනවා හැබැයි අපිට සෙල්ලම් කරන්න ඉඩක් හැදෙන්නේ නැහැ කෙටි කියන්න පුළුවන්ද කොහොමද ඒ කඳුරු ජීවිතයට වැටෙන්නේ කියලා ඔව් මං හිතන්නේ රටම දන්නවා මගේ තාත්තා මං හිතන්නේ සන්නද්ධාර්ගල දෙකක් දියත් කරනවා මේ රටේ එවුන් විශ්වාස කරපු සහ වුන් බලාපොරොත්තු වෙච්ච වෙනස මේ රටේ ඇති කරන්න සමාජ දේශපාලන පරිවර්තනයක් උදෙසා ඉතින් ඒ අරගලවලදී අපි හිතන විදිහට හැමදේම ඉවර වෙන්නේ නැහැ ඉතින් ඒ වගේ අවස්ථාවලදී අරගලයේ උණුසුම අරගලයේ ජයග්‍රහණී ඒ ශක්තිය ඒ උද්‍යෝගය ලෝකෙට ඉතුරුනත් හැමතිස්සේම අරගලවලදී ගැහනුත් දරුවොත් හැමදාම දුක් විඳිනවා කියලා කතාවක් තියෙනවා මොන අරගලයේ කොහොම කියලා වරුණත් ඉතින් ඒ ඉරණමට තමයි අපිටත් මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ඉතින් ඒකත් එක්කම තමයි මම මේ ගීතය තෝරගන්නේ සහ දෙවෙනි කාරණාව ඇත්තටම පුංචි කාලේ මට ලොකු ආසාවක් තිබ්බා මහාන වෙන්න ඒකත් මං හිතන්නේ මේ කඳුරේ සමාරයට අර පාළුව කාන්සියත් එක්ක ආපු දෙයක් වෙන්න දැන් පුංචි කාලේ අපි හැමෝටම හීන තියෙනවානේ පොඩිම කාලේ මට තිබ්බ ලොකුම හීනේ තමයි කවුරුරැ යවම ලොකු නාම කවුද එන්නේ කියලා මං කියනවා අම්මා කෙනෙක් වෙනවා කියලා මොකද මගේ ජීවිතේ හිටිය ගැට ගැහිලා අම්මා විතරයි එතකොට වෙන නෑ දෙයක් වෙන කිසිම දෙයක් දකින්නේ නෑ එතකොට එහෙම පොඩි කාලේ අම්මා කෙනෙක් වෙනවායි කියලා හිතන් හිටියා ඊට පස්සේ ටිකක් ලොකු වෙද්දි මේ ත්‍රිකුණාමලේ නාවික කඳුර ටිකක් ලොකුයි ඒකේ ලොකු බිමක් තියෙනවා ඒක අභය භූමියක් ඒකේ ඉන්නවා මේ තනකොළ කපන්න ඉන්නවා නාවික හමුදාවේ සිවිල් සේවකයා ඒ සේවකයෝ අපේ ගෙදරත් එනවා තනකොළ කපන්න. එතකොට ඒ ඇත්ත එක්ක අපිට කතා කරන්න හම්බ වෙනවා. මේ පුංචි කන්ටැක්ට් එකක් හැදෙනවා සමාජෙත් එක්ක. එතකොට ජීවිතේ කාලයක් තිබ්බා මේ කවදා හරි දවසක මේ තනකොළ කපන මාමා කෙනෙක් වෙනවායි කියලා. ඒකෙත් උනේ අර දැන් කඳුරෙන් එළිය ලොකු බිමක් තියෙනවා. දැන් මේ තනකොළ කපන මේ මේ ඒ මාමලාට කඳුරේ ඇවිදගෙන යන්න පුළුවන් ඕන තැනක. ඒගොල්ලෝ කන්දේ ඉඳන් කපනවා, ලන්දේ ඉඳන් කපනවා, පිට්ටනිය ඉඳන් තනකොළ කපනවා. දැන් මං හිතුවා මේ නිදහස ගන්න පුළුවන් හොඳම තැනක් තමයි මේ තනකොළ කපන කෙනෙක් වෙන එක කියලා. ඒතර එහෙම ගැට ගැහිලා ඉන්න තැනක තමයි යම් තැනක හිතෙනවා මහාන වෙන්න ඕනේ කියලා. ඒතර ඒ කාලේ අපේ ගෙදර මම ඉපදුනේ බදුල්ලේ.
අම්මලා මේ මට නමකුත් දාලා තිබ්බා මේ ඌවේ අයස් හිමි කියලා මනුනොත් දාන්න ඕනේ කියලා. ඒක එන්නෙත් මං ඉපදෙන්නේ බදුල්ලේ මගේ නම උවිඳු විදුර අත්තනායක කියලා තමයි නම තියෙන්නේ මුලින්ම උපැන්න සහතිකේ. ඒකට ඒ උවිඳු විදුර අත්තනායක කියන එක ඒක තාත්තා හිතලම දාපු නමක්. ඒ උවිඳු විදුර අත්තනායක කියන එක කෙටි කරාම එන්නේ UVA ඌව. ඌව කියන නම එන විදිහට තමයි තාත්තා නම දාලා තිබ්බේ. ඒතකොට ඒකත් එක්ක අම්මා ඒ කාලේ අර අක්කලෙම විහිළු කරනවා ඉතින් මේ මහාන වෙන්න ඕනේ කිව්වම ඒකත් එක්ක දාලා තිබ්බා මේ ඌවේ අයස් හිමි කියලා මහාන වුණොත් එහෙම දාන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඔය කාරණා දෙක තමයි මං හිතන්නේ අර මගේ ජීවිතේට බැඳිලා තියෙන්නේ මේ මේ සින්දු හැමදාම අහනකොට මම සාමනීර හිමි නමක් නෙවෙයි නමුත් මේ සාමනීර හිමි නම කියනවා මේකේ මේ එතර කරන්නම් හතර වරිග්‍රම සංසාරය යන මේ ගමනේ කියලා. දැන් මං ලොකු වෙලා මමත් තෝරගෙන තිනා තාත්තගේ ගියපු ඒ ගමන් මගටම සමාන ගමන් මගක්. එතකොට ආපහු මටත් සිද්ධ වෙලා තිනවා නැවතත් අර මේකේ පොඩි හාමුදුරු කියනවානේ අම්මට මං කොහොම හරි සතර වර්ගයේම එක එතර කරලා අම්මා ගාවට ඇවිල්ලා අර පරණ උණුසුම විඳින්නම් කියලා. හැබැයි එතකොට ඒ සාමනීර හිමි නමටම තේරෙනවා කවදා හරි දවසක මං සතර වර්ගයේ එතර කරොත් ආපහු ඉපදීමක් නැහැ. ඒ කියන්නේ කවදාවත් ඒ උණුසුම ඒ සතුට ලබන්න බෑ. ඉතින් අපි යන ගමනේත් මං හිතනවා මටත් එහෙම ජීවිතයක් මෙතනින් එළියට ගියත් අනාගතේ උරුම වේවි කියලා. ඉතින් ඒ සියල්ල කැප කිරීම අපි ඒවා ආදරෙන් බාර ගන්න ඕනේ. මට ප්‍රශ්නයක් ඉතුරු වුණා. දැන් ඔබ කියවා ඔබත් තාත්තා තෝරගත් මාර්ගයම තෝරගෙන තියෙනවා කියලා. දේශපාලන කියන කාරණාව මං හිතන්නේ ඒක ලියා ගන්න ඕනේ. හැබැයි ඊට කලින් මේ ගීතය අපි රස විඳිමු. ගීතය ගායනා කළේ සංගීත නිපුන් සනත් නන්දසිරි සංගීතවත් කරමින් ප්‍රියානන්ද විජේසුන්දරගේ ගී පද රචනාව මේ ගීතය ගයන්නේ රවින් කනිෂ්ක අද මාත්‍රා සංගීත මණ්ඩලය. සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඇදී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දම්බෝ විටියා කෙලේ මැදින් ඉන්න හිතයි නුඹ ළඟට සෙනින් බවයින් බවයේ පෙරුම් පුරාමම බවුන් වඩා උපදින වාරේ දිනයක මතුදා හතර වරිගයම එතෙර කරන්නම් සංසාරේ ඉන් පසු ඇවිදින් අම්මේ ඔබ ළඟ ඉන්නම් කිරි සුවදී ඉතිලා කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරින් එතෙර වෙලා අද මාත්‍රා සංගීත මණ්ඩපයේ අප සමග ගී රස විඳගන්නේ ශ්‍රී ලංකාව තුළ නව දේශපාලන ප්‍රවේශයකට මං සොයන උවින්දු විජේවීර අපේ තරුණ මහතා. දැන් මට තිබෙනවා ප්‍රශ්නයක්. දැන් ඔබගේ පියා සහ පුදුවේ ගත්තොත් ලංකාවේ වාමාංශික ව්‍යාපාර පිළිබඳව ඇතැම් විට සාමාන්‍ය ජනයාගේ අදහස තිබුණේ ඒ අයගේ ආගමික භක්තිය හෝ ආගම්වලට තියෙන ලැදියාවක් නැහැ කියලා. දැන් ඔබ තෝරාගත්ත පළමුවැනි ගීතයත් දැන් ඉදිරිපත් කරන්න යන දෙවැනි ගීතයත් මේ දෙකම කෙලින්ම බුදු සමය හා බැඳුණු ගීත. ඊළඟ ගීතය පිහිටක් නැති සරණක් නැති ගුණදාස කපුගේ මහත්තයා ගායනා කරපු ගීතයක්. එතකොට මේ ඔබගේ වෙනසද අපිට පෙන්වන්නේ? පැහැදිලි මං හිතන්නේ තාත්තාව අන්තිමට අරන් යද්දි 89 නොවැම්බර් මාසේ 12 වෙනිදා උළුපනින් තාත්තා අම්මට වචන තුනක් කියනවා කාරණා. එකක් තමයි කියන්නේ අම්මට කියනවා මහගෙදර යන්න එපා එතන ආරක්ෂාව නැහැ කියලා. දෙවෙනි කාරණේ තමයි කියන්නේ දරුවන්ට හොඳට උගන්වන්න කියලා. තුන්වෙනි කාරණාව කියනවා දරුවන්ගේ ආගම කවදාවත් වෙනස් වෙන්න දෙන්න එපා කියලා. මම හිතන්නේ මම දේශපාලනය පටන් ගන්න ඕනේ තාත්තගේ අන්තිම වචන වලින්. තාත්තා තේරුම් ගත්තා මේ ගීතේ පිටක් නැති මේ අසරණ භාවයේ කියපාන ගීතේ ඔබේ ළමා කාලය හා සම්බන්ධ කරලා ගත්ත එකද? ඔව්. මං හිතනවා අපි මං අර කලින් කිව්වා වගේ අපේ ළමා කාලේ ටිකක් එතරම්ම සතුටුදායක ළමා කාලයක් නෙවෙයි තිබුණේ. ඉතින් මේ කාලයත් එක්ක මේ සින්දුවේ තේරුමට වඩා මට අපේ ජීවිතයත් එක්ක බැඳිච්ච යම් කතා ගොන්නක් තියෙනවා. ඉතින් මං හිතනවා මේ කතා ගොන්න එක කතාවක් අද මේ මාත්‍රා වැඩසටහනේ කියන්න ඕනේ කියලා. අම්මවත් නොකියපු අපිත් නොකියපු කතාවක්. ඉතින් මේ වගේ කතා තව දහස් ගාණක් ඇති මේ සමාජේ. අපිට විතරක් නෙවෙයි මේ අරගලයේ හින්දා ජීවිතේ දුක් විඳින් වෙච්ච මිනිස්සු දහස් ගාණක් ඉන්නවා. ඒ දෙපාර්ශවෙම හැම පාර්ශවයකම සමහර වෙලාවට මේ කතාව අපැහැදිලි කෙනෙක් ඉන්න පුළුවන්. මට අවසරයක් දෙන්න. දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මිය ගියාට පස්සේ දැන් විප්ලවීය නායකයෙක් සාපේක්ෂයින කෙනෙකුට වීරයෙක් තවත් කෙනෙකුට ඒකේ අනිත් පැත්ත වෙන්න පුළුවන්. එතකොට මා දන්නා විදිහට ඔබේ මුළු පවුලම එක්තරා විදිහකට සමාජයෙන් කොන්නුණු පිරිසක් විදිහට තමයි රජයේ විසින් මේ කඳවුරු ගත කළේ. මේ කතාව පටන් ගන්නෙ. ඉතින් ඒ ඉන්නකොට අපිට මුහුණ දෙන්න වෙන විවිධ කාරණා තියෙනවා. සමාජයේ ප්‍රතික්ෂේප වීම, සමාජයේ පිළිගැනීම. ඉතින් ඒ කාරණාත් එක්ක පුංචි කතාවක් මගේ මතකට එනවා. මේ කතාව අම්මා කිව්වෙත් නැහැ. දැන් මම මේ මෑතකදී මේ කතාව මේ වැඩසටහනට එන හින්දාම කියන්න ඕනේ කියලා හිතුවා. හැබැයි අම්මා නම් එච්චර කැමති වුණේ නැහැ. නමුත් මං හිතනවා මේ කතාව මං කියන්න ඕනේ කියලා සමාජයට දැනගන්න එක සමාජයට වෛර කරන්නේ නෙවෙයි.
මේ දෙ බෙදා ගන්න මේ කලාවත් එක්ක මේ මොහොතේ ඉතින් අපි කඳුරු ජීවිතේ ඉන්නකොට ත්‍රිකුණාමලේ ටිකක් අපිව ටිකක් හිර වෙලා තමයි හිටියේ අවුරුද්දට අවස්ථා තුනක් ඉනවා කොළඹට එන්න ඒ තමයි බෙහෙත් ගන්න අවශ්‍ය වෙන ඒවා සහ අම්මගේ ළගම ඥාතින් බලන්න යම් අවසරයක් දවසක අවසරයක් දීලා තිබ්බා එතකොට නාවික හමුදාව මැදිහත් වෙලා අපිව කොළඹට එක්කන් එනවා ඒ එක්කන් ඇවිල්ලා විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ගන්න හිම වචුනාම ළමයි 6 දිනක් ඉන්නවානේ එතකොට වුන් අපිව එක්කන් යනවා එතකොට සමහරවල් නාවික රෝහලේ වෛද්‍ය පහසුකම් මදි ඒ වුනාම ගොඩක් වෙලාවට යුද හමුදා රෝහලට තමයි අපිව එක්කන් යන්නේ එතකොට නාවික හමුදාවේ ආරක්ෂාව ඇතුව අපේ ගෙදරට කාන්තා සිබිලියෝ 4 දිනක් දීලා තිබ්බා තව නිලධාරිකුත් එනවා අපිත් එක්ක යන්න ඔහොම අපි මේ පරණ ඔය ගෝල් ෆේස් පිට්ටනිය આવට තිබ්බ එතන තමයි රෝහල තිබ්බේ එතනට අපිව එක්කන් යනවා බෙහෙත් ගන්න එතකොට හමුදා රෝහලේ වෛද්‍යවරු මදුනාම අර පිටින් එනවනේ චැනල් කරන්න එහෙම සිවිල් වෛද්‍යවරියක් එනවා බෙහෙත් දෙන්න ඉතින් අපි යනවා දැන් බෙහෙත් ගන්න තුන්ඩු ටිකක් අරගෙන පොලි මිදලා එතුළට යනකොට කාන්තා නිරදාරින් දෙදෙනාත් අපිත් එක්ක යනවා ඒ යන තැනකදී එතුමිය දැන් අපිට බෙහෙත් ලියන ගමන් දැන් ළමයි ගොඩක් ඉන්නවා එතුමිය හිතනවා අපි හමුදාවේ පවුලක කවුරු හරි කෙනෙක් කියලා අම්මගෙන් අහනවා තාත් මහත්තයා හස්බන්ඩ් උතුරේදී ඉන්නේ කොහෙද ඉන්නේ දැන් මේ බෙහෙත් ටික ගන්න කොහොමද හස්බන්ඩ් මේවා කරනවාද එහෙම විස්තර ටිකක් අහලා ඒ විස්තර ටිකක් අහනකොට අම්මා කියනවා මගේ හස්බන්ඩ් හමුදාවේ නෙවෙයි කියලා. ඒතර වෛද්‍යරේ ටිකක් අහන වගේ පුරින් කාරණා. අහන තැනදී අම්මට කියන්න වෙනවා නෑ මම මේ රෝහණ විජේවීර මහත්මයාගේ බිරිඳ කියලා. ඒ තැනදී වෛද්‍යරේ ඉතාම වෙනස් වෙනවා. වෙනස් වෙලා පරිල වෙනවා කියලා කියන්න පුළුවන්. එතුමිට ඉතාම තරහා යනවා ඒ වෛද්‍යවරියට. ඉතින් සමහරවිට හිතෙන්න පුළුවන් අර වෛද්‍යරයක්ට එහෙම වෙන්න පුළුවන්ද කියන කාරණේ. එතනදී වෛද්‍යවරිය සියලුම තුන්ඩු ටික විසිකලා කියනවා මට අද වගේ මතකයි වචන මිනි මරලා මරලා දැන් ආවද බෙහෙත් ගන්න කියලා. එහෙම කියලා මේ බෙහෙත් දෙන එක ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරාම අම්මා මුකුත් කියන්නේ නැහැ. මේ බෙහෙත් තුන් ටිකත් අවුලගෙන අම්මා එනවා එළියට. එළියට ආම අපිත් එක්ක අර ගිහපු හමුදාව හිටපු නිලධාරින් අපිට ආදරේ. එතකොට ඒ ආදරේ ඔබට රැකවරණයක් වුණා. රැකවරණයක් වුණා. එතකොට ඒගොල්ලොන්ට දැන් මේක හරි අනපේක්ෂිත දෙයක්. එතකොට අපිත් එක්ක ගිහපු නිලධාරියට ඔවුන් මේක පැමිණිලි කරනවා. එතකොට නිලධාරියට අවශ්‍ය වෙනවා මේ කාරණාව හමුදා රෝහලට පැමිණිලි කරන්න. එතකොට දැන් ඒ නිලධාරිය හදනවා මේ කාරණාව පැමිණිලි කරන්න. මොකද වෛද්‍යවරේ කුමන හොක තත්ත්වයක් යටතේ එසේ නොවිය යුතුයි කියන කාරණේ මත. එතකොට මේ හමුදා නිලධාරියා මේක පැමිණිලි කරන්න යනකොට අම්මා කියනවා එපා කියලා. ඉතින් ඒකින්ද අපි ෆැමිලි කරන්න ඕනේ අපි යෝක අතහැරලා දාමු කියලා. එහෙම කියලා අපි එනවා වැලිසර නාවික කඳුරට. ඒ කඳුරට ආම ඒ නිලධාරිය කඳුරෙන් අපිව බාරව ඉන්න ප්‍රධානියට මේක කියනවා. නැවත වරක් කඳුරේ වෛද්‍යංශයේ ඉන්න වෝඩ් මාස්ටර් කියලා කෙනෙක්. ඒගොල්ලෝ නැවතත් අපේ ගෙදර ඇවිල්ලා අහනවා අපි මේකට මිසස් විජේවීර අපි මේකට ක්‍රියාමාර්ගයක් ගමු කියලා. අම්මා ඒ වෙලාවත් ප්‍රතික්ෂේප කරලා කියනවා නැහැ එපා. එපා ඕක අතහැරලා දාන්න. ඇයට මොකක් හරි ඉතිහාසයේ කොහේ හරි දැනක කරදරයක් වෙලා ඇති කියලා. එතකොට අර මම ලෝකේ දකින්න පටන් ගන්න එතනින් ඒ අම්මගේ වචනවලින් ඒ වචනවලින් තමයි මම ලෝකේ දකින්න ඕනේ කියලා මං හිතනවා. ඉතින් අර ඉතිහාසයේ අරගලවලදී වීරයෝ බිහි වෙනවා නේ වීරයෝ බිහි වෙනවා වීරත්වයට ගොඩනගනවා. හැබැයි සමහර තැන්වලදී අසරණ භාවයටපත් වෙන්නේ දරුවෝ සහ ළමයි. ඒක කොහෙත් එකයි. ඔබ කී කතාව රැව් පිළ රැව් දෙනවා. විප්ලව කරුවන්ගේ බිරින්දෑවරු සහ දරුවන් මේ පිළිබඳ වද වේදනා සියල්ල විඳ ගන්න වෙනවා. දැන් එතකොට තමයි දැනෙන්නේ පිහිටක් නැහැ. අපි අසරණ වෙලා වගේ දැනෙනවා කියන්නේ. රවින් කනිෂ්කට ආරාධනා කරනවා ගීතය ගායනට ගීතය රචනා කළේ පූජ්‍ය රාමකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ සංගීතවත් කරමින් ගායනා කළේ විශාරද ගුණදාස කපුගේ. Sasaradanauve
අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා අද අපි මාත්‍රා මතක අවසන්නේ උවින්දු විජේවීර මහතා සමග. දැන් මේ ළඟ ගීතය ඉතා රසවත් ගීතයක් ටෙලි නාට්‍යයකින් උපුටාගත් මේක ළමයින් හා සම්බන්ධ වෙන ගීතයක්. හැබැයි මට ඊට කලින් කෙටි උත්තරයක් දෙන්න. දැන් ඔබ කිව්වා ඔබේ පියාගේ මග යන්න කියලා. මට මේක ටිකින් ටික අපි මේ වැඩසටහන තුළ ප්‍රශ්න කළ යුතුයි කියලා මට හිතුණා. දැන් මා දන්නවා රෝහණ විජේවීර මහත්තයා රුසියාවට ගිහිල්ලා ඉගෙන ගන්නකොට ඔහු එතන දක්ෂතම ශිෂ්‍යයා වෙලා රන් පදක්කම දිනා ගන්නවා. ලංකාවට කීර්තියක් ගෙන දෙන ශිෂ්‍යයෙක්. හැබැයි ඔහු රුසියානු පාලන ක්‍රමය විවේචනය කළ නිසා ලංකාවට ආවට පස්සේ ආයි එන්න දෙන්නේ නැහැ. දැන් මේකද ඔබත් ගන්න යන මග? නැහැ, පැහැදිලිව මම අදහස් කරේ අර දේශපාලනය කියන මාවත සම්බන්ධයෙන්. නමුත් ඒ මග යන කෙනෙක් නෙවෙයි මම. මං හිතන්නේ දැන් මම රුසියාවේ ගියාට තාත්තගේ විශ්වවිද්‍යාලයටම ගියේ නැහැ. මම ඊට ටිකක් එහා තියෙන විශ්වවිද්‍යාලයකට ගියේ. එතකොට තාත්තා ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයෙක් බවට පත් වෙනවා. මම ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයෙක් බවට පත් වෙනවා. එතකොට මම ඊට වඩා වෙනස් විදියට උපක්‍රම තෝරන්න නිසා සමාජයේ දකින්නේ සමහර තැන්වල අපි අර බුද්ධ වචනේ තියෙනවානේ අනුසෝතගාමි සහ පටිසෝතගාමි කියලා වචන දෙකක්. එතකොට අපි ඕනම ධාරාවක ගමන් කරනකොට අපිට පටිසෝතගාමීව යන්නත් පුළුවන්. ඒ ධාරාවට
උඩුගම් බලා පීනන්න. එහෙම නැත්නම් මේ ධාරාවට විරුද්ධව අපිට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ධාරාවත් එක්ක ගිහිල්ලා අපේ අරමුණට යන්නත් පුළුවන් අනුසෝතගාමීව. ධාරාවේ රැඳෙනවා කියන එක නෙමෙයි කියන්නේ. ධාරාවට සමානව ගිහිල්ලා තමන්ගේ අරමුණට අවශ්‍ය දැනදී යන්න ඕන. ඉතින් මං හිතෙනවා මම අනුසෝතගාමීව ගමන් කරන කෙනෙක්. ඉතින් ඒකේ ගමන් මගේ තමයි මට උපාධිය අවසන් කරන්න අවස්ථාව ලැබිලා රුසියාවේ තියෙන ශිෂ්‍ය සංගමයේ ඉහිල්ලම තනතුරට යන්න හම්බෙන්නේ. අපි ඒක ඉස්සරහදී ඉස්සරහට කතා කරමු. නමුත් මෙතනම මට පැහැදිලි කරගන්න ඕනේ දැන් ඔය විජේවීර මහත්තයා ඔබේ පියා රුසියාව විවේචනය කළා නිසා එන්න නොදුන්නට ඒ විවේචනේ සත්‍ය වුණා නේද? පැහැදිලිවම ඒ කියන්නේ මොකද්ද ඔබේ දැක්කේ? මං හිතන්නේ ඔහු පැහැදිලිවම ඒ සෝවියට් දේශයේ මහා බලවත් කාලේ ඔහු කියනවා සෝවියට් රුසියාව කවදාරි කඩන් වැටෙනවා කියලා. 1962 63 වගේ වෙනකොට සෝවියට් දේශය කියන්නේ මේ ලෝකෙම බලවතා. अमेरिकावत् हेपेन नियष्टिक ताक्षण अभ्यवकाश ताक्षण मे सियाल तीन रट तात निवाड़ काले अनवा रुसिया तीन पुंज गम्मल वेडकरा गुडक सल हम हमुना गुडक यूरोपिया तीन तातकरा मोलदाविया उज्बेकिस्तान कल पुंच पुंच रट वाल वेडकरा वेडकोट तातर दो इंगन गो समाजवादी दिगन गो दक्ष शिष्य गुरुरोहुट समाजवादी उंगण उदेट वैद्य विद्यांगन हाउस अट देशपालन विद्यांगन एक्ट ओ दकीन मे समाज वेनस सह मगिन ऊट हेकि अनागत दकीन एक यदा खंदुनायन हताकर एक दस नमसे हेटे हेत्ते दशके हूकोट मे खुटिक नायन मे तेवगा नवतवरा खितान कीला विक्टोरिया जलासे हिंदनवा किला हूकोट मिनसु हितुआ मे संवर्धन विरुद्ध कथाकर भाई अद अभी विक्टोरिया जलासे पत्र विदुल बल असारथक व्यापृति अब पत्मी ඔව් එදා කිව්වා සෝවියට් දේශේ කඩා වැටලා චීන කවදාහරි ලෝකේ බලවතා වෙනවා කියලා. කටුවකුලේ මල්හැලේ ගීතයයි තෝරගන්න. මේ කඳුරු ජීවිතයත් එක්ක අපි අර සමහර තැන්වල අර කොච්චර ඉඩෝරේට පොළොව වේලුණා සමහර තැන්වල මල් පිපෙනවා. දැන් රත්නශ්‍රියන් අර එක තැනක ලියනවා මේ කටුපඳුරු සිපගත යුතුය හෙට මලක් වනු පිණිස. ඉතින් කඳුරු ජීවිතේ කොතර අපහසුකම් තිබ්බත් අපිට සමහර තැන්වල අපූර්ව මිනිස්සු මුණ ගැහෙනවා. ඒ වගේ මුණ ගැහිච්ච මිතුරෙක් ගැන කියන්න තමයි මම මේ ගීතය තෝරගත්තේ. අපි කඳුර ජීවිතේ ඉඳිද්දී අපිට උරුමෙලා තිබ්බ ඉතින් ගෙදරට වෙලා ඉන්න තමයි තිබුණේ. අපිට පිටත් එක්ක සම්බන්ධතා අඩුයි. සමහර විට ඒක අපේ ආරක්ෂාවට ඒ කාරණා මත තීරණය කරන්න ඇති. ඉතින් කොහොම වුණත් අපි මේ කඳුරේ ඉන්නකොට අපිට අර මං කියවනේ කොළඹට එන්න අවස්ථාවක් හම්බ වෙනවා කියලා. ඒ කොළඹට එන්න අවස්ථාවක් හම්බුනාම අපි කොළඹ කඳුරේ ඉන්න ප්‍රධානියට බාර දෙනවා. ත්‍රිකුණාමල කඳුරෙන් කොළඹ කඳුරේ ප්‍රධානියට බාර දෙනවා. ඒ එක අවුරුද්දක ඒ කඳුරේ ප්‍රධානියට හිටියා පුතෙක්. හංස අයියා කියලා අපි කිව්වේ. හංස අයියා බලාගෙන නැති මේක මතක් වෙයි මං කියනකොට. එතකොට අපිට සමාල්ලාට කඳුරේ නිලධාරින් වුණත් තමන්ගේ දරුවෝ අපිත් එක්ක එහෙම අපි මුහු වෙන්නේ නැහැ. හැබැයි මේ නිලධාරියා මට මතක හැටියට කමඩෝ ධර්මප්‍රිය කියලා. කමඩෝ ධර්මප්‍රිය ඔහු අපිව බලන්න එනවා නිල වශයෙන් බාර ගන්න. ඒ බාර ගන්නකොට ඔහු තමන්ගේ පුතාවත් අරන් එනවා. පුංචි පුතෙක් අපේ වයසේම පොඩ්ඩක් අපිට වඩා වැඩිමල්. ඒ අරන් ආවොත්සේ අපි අතර පුංචි මිත්‍රත්වයක් හැදෙනවා. ඒ හැදුනට පස්සේ කමඩෝ මගේ තැන පස්සේ රියද් මෙරල් වලෙක් බවට පත් වුණා. මම අර පුරුදු මේ ආමන්ත්‍රණය කරන්නේ. ඒතර කමඩෝ ධර්මප්‍රිය තීරණය කරනවා නෑ. මගේ පුතා මේ ඇත් එක සෙල්ලම් කරපු ආවේ කියලා. එහෙම පොඩි ඉඩක් අපිට හැදෙනවා. එතකොට ඒ කඳුරේ ප්‍රධානියගේ පුතා. දැන් අපිට කඳුරේ කොහෙවත් යන්න තහනම්. හැබැයි පොඩි ඉඩක් හැදෙනවා අපිට. ඒ හංස අයියට තිබ්බ බයික් එකක් බයිසිකලයක් අපිට බයිසිකල් පදින්න දන්නේ නැහැ. එතකොට හංස අයියා අපිව බයිසිකලේ දාගෙන මාව පිටිපස්සේ තියාගෙන අක්කාව ඉස්සරහා තියාගෙන කඳුර වටේම පදිනවා. කවුරුත් මුකුත් කියන්නේ නැහැ මොකද ඒ කඳුරේ ලොක්කගේ පුතා හින්දා. එතකොට හංස අයියා තමයි අපිව කඳුරේ තියෙන මේ විවිධ තැන් බලන්න කඳුරේ තියෙනවා පොඩි සත්ව ගොවිපලක් තියෙනවා. මේ ටෙලිනාට්‍යෙම ජවනිකාවක් පතක් කරනවා. ඒක තමයි මටත් හේතෙන්ට වෙන්න ඕන උනේ. එතකොට මට ඒ කාලෙම තමයි නාට්‍යයක් ගියේ. ඔය නාට්‍යයත් මේ රූපහයින ගියේ කාලේ. එතකොට මට මතක් වෙන අර හංස අයියා මට පේන්නේ සුදු අප්පෝ වගේ. එතකොට මට හිතෙනවා මම නිමල් කියලා. අඹයාලුව. අඹයාලුව නාට්‍යය. එතකොට අර සුදු අප්පෝ මේ කොළඹ යනවනේ. ඒ කොළඹ ගියාම නිමල්ටත් පොඩි අවස්ථාවක් එනවා සුදු අප්පොත් එක්ක ගිහිල්ලා වැඩ කරන ගමන් හරි කොළඹ දකින්න. එතකොට මේ මට මේ කාරණාත් එක නිකන් හිතෙනවා මේ හංස අයියා තමයි සුදු අප්පෝ කියලා. එතකොට අර අපි තමයි නිමල් කියන්නේ. ඉතින් එහෙම ලොකු නිදහසක් ඒ හංස අයියා වාසය කිරීම නිසා හම්බෙනවා. ඉතින් पशुकालीन अभी यम निधा कमेनकोट कंदूरीट गुणी दारिंगे हर्ष जागुडला इतकोट रंदी कलाम यालू गुडा खेदेन पशुकालीन नमुतर अमार मुखालेक आश्रयकट एकम के मंदे निलदारिया मलक्त नवदानी आश्वादे
मगे आराधने रवीन कनिष्कटात एवागे मापे याद गायन शिल्पिनी हंसिनी विमल सिरिदात यदा गीते गायना कले विशारद एडवर्ड जायकुडी अतुल फिरिस संगीते आनंद गामगे बंधुल नाना कारवासमगे गी पाद අද බිඳුනු බැඳුනු සිතක රස මතක අවසන මාත්‍රා වැඩසටහනේ නව ප්‍රවේශයකට මාර්ග සොයන නව දේශපාලන දර්ශනයකට පාර හොයන උවින්දු විජේවීර මහතායි දැන් මේ ළඟට ඔබ තෝරාගෙන තිබෙන ගීතය දැන් මේක ඉතාමත් වැදගත් සහ මම හිතන්නේ අතිශයින් සම්භාවනාවට ලක් වෙච්ච ගීතයක් රවීන්ද්‍රනාත් ටාගෝරතුමාගේ ගීතාංජලියෙන් මාගම් සේකරයන් ලියනවා දැන් මෙතන එක කාරණයක් ගැන මට ප්‍රශ්න කරන්න හිතුණා දැන් මේකේ තියෙනවා ඉංග්‍රීසි පරිවර්තනයේ where the knowledge is free මාගම් සේකරයන් ලියුවා ඥානය නිවහල් වී කියලා දැන් මේ ගීතය ලංකාවේ බිහි වෙලත් අවුරුදු 60ක් විතර දැන් ඔබ අලුතෙන් දේශපාලන මාවතක් හොයන්න යනකොට හිතනවද ලංකාවේ අයගේ ඥානය දැන් නිවහල් වෙලා කියලා මං හිතන්නේ මම මේ ගීතය තෝරගන්න ප්‍රධානම හේතුවක් වුණේ अपे समाज अवश्यई अलुत आमंत्रण मे तारुण्येट मे वेडिहिटियंट अभी ताम निवाहल वेलातीनो अद मे कि वेद हेड हेल्ड हाई उलुव किलिंतियागेन निवाहल मिनी
අපි හදලා තිනවද මට පුංචි කාරණාවක් කියන්න අවසර දෙන්න ලංකාවේ අපේ කඳුර රට සුද්දා 815 අල්ලගත්තට පස්සේ මේ රටේ කඳුර රට සහ ලංකාව මූලික කරගෙන අරගල දෙකක් පැන නගිනවා ඌව වෙල්ලැස්ස කැරැල්ල සහ සමස්ත ලංකාව මූලික කරගෙන මේ ඌව වෙල්ලැස්ස කැරැල්ල බවුන්ඩ්‍රික්ලා ටොරින්ටන්ලා මේ සුදු අධිරාජ්‍යවරු ලේයින් යකඩින් මර්ධනය කරනවා කැප්පිටිපොළ ඇතුළු විරුව දහස් ගාණක් මරනවා ඉතිහාසයේ කියනවා ඔය විමලානන්ද තෙන්නකොන් මහත්තයාගේ එහෙම කතා පොත්වල තියෙනවා මේ ජනගහණයෙන් හතින් එකක් විතර ලක්ෂ 40ක් විතර ජනගහණයෙන් 30000ක් විතර ඝාතනය කරා කියලා එහෙම කළා ලේයින් යකඩින් මර්ධනය කළා ඌව වෙල්ලැස්ස ගිනි තියලා විනාශ කළා අපි 48 නිදහස ගන්නවා ඒ 48 නිදහස අරගෙන අපිට පුළුවන් වුණාද ජාතික චින්තනයක් හදාගන්න දැක්මක් හදාගන්න නිවල් මිනිහෙක් හදාගන්න මම ඒකටම එකතු කරන්නම් අපි නිදහස අරගෙන නිදහස සමරන්න චතුරස්රයක් හදනවා මගුල් මඩුවේ ආකෘතියට කොළඹ හදලා අපි ඒක නම් කරනවා ටොරින්ටන් ගේ නමයි ඒහු චින්තනයක තමයි අපි ජීවත් වෙන්නේ ඉතින් එහෙම ජාතියක් නිවහල්ද ලෝකේ කොහෙවත් නැ තමන්ගේ රට විනාශ කරපු මිනිසුන්ගේ නම් වලින් තමන්ගේ නිදහස් චතුරස්රේ නම් කරපු රට කැප්පිටි පොල්ලට වීරපුරන්නප්පුලාට කුඩා පොළ හාමුදුරුවන්ට කොයිද ඒකයි මං හිතන්නේ අපිට අවශ්‍යයි මේ වචන තාම අපි ඒ චින්තනයේ මිදිලා නැහැ ඒ චින්තනයේ මිදිච්ච රටක් හදාගත්ත දවසට අපි අපිට පුළුවන් වේවි මේක ගීතාංජලියේ 35 වෙනි කවිය තාගරුතුමා ලියන බෙන්ගාලි බසින් ලියලා හින්දි බසත් නැවත ඉංග්‍රීසි බසටත් නැවත සිංහලටත් මේ සේකරයන් පරිවර්තනය කරද්දි සේකරිනුත් හිතනවා ඉන්දියාවේ නිදහස් අරගලයට මහා සටනක් යනවා 1910 මං හිතන්නේ මේක ලියවෙන්නේ ඒතකොට ඊට පස්සේ ඉන්දියාව නිදහස ගන්න මේක පන්නරයක් වෙනවා හැබැයි අපිට පුළුවන් වුණාද ජාතික චින්තනයක් හදාගන්න අද මේ තියෙන සමාජ දේශපාලන ප්‍රශ්න වලට හේතුව පක්ෂ වලට පාට වලට බෙදලා අපි ගහමරා ගන්නකොට ජාතික චින්තනයක් ජාතික චින්තනයකින් පෝෂණය වෙච්ච මිනිහෙක් අපි හදාගන්නේ නැහැ මම මේ සින්දුව තෝරගන්න මූලික උනේම අපිට අවශ්‍ය තව පක්ෂයක් හෝ පාටක් දිනවන්න නෙවෙයි මේ රටේ මේ බි මේ හදන්න ඕනි ජාතික චින්තනයක් තියෙන මිනිස්සු ටික ඒකයි මම මේක තෝරගත්තේ ගීතාංජලියෙන් පන්නරය ලැබපු ජාතියක් ඒක විදිහකට බැලුවොත් අනිවාර්යයෙන්ම මම ඉතින් ගීතය අහන්න සහ ඒ ගැන හිතන්න අපිට වෙලාව ලැබෙත් තිබෙනවා රවින් කනිෂ්කටම ආරාධනා කරනවා ගීතේ ගායනට මාගම සේකරයන්ගේ ගී පද මදුවන්ති වැඩසටහනකට මේ ගීතේ මුලින්ම එක්ුණේ ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ගේ සංගීත නිර්මාණය සහ ගායනය Patu pad hasnam paurin lokaya kebadi balata nomedi Jnanaya nivahal vi Piyan turva his kedin tabagin Hidinat haki koido Evu nidahase स्वर्ग राजयत मागे देश अवधि करनु मन पियान ने सत्यय पतुलिं गलना पिरिसिदु वचन कुहिद हत्ते गतानुगतिकव पैवतेन सिरीते मरु कतरत पैदिला निर्मल जल धाराव तर्कये सिंदी गिले नुगिये एवु नित हसे स्वर्ग राजयत मागे देशे अवधि करनु मन पियान ने पसु नोबसिन वीरिय पिरिपुन भव देसट देत विदहा सदाति युनुवन सितु विलि उदेसा कंकट युतु उदेसा इदिरिय वेत
ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකද ඒ උනිද හසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියානනේ පතු අද හස්නම් පෞරින් ලෝකය කැබදිවලට නොබෙදී ඥානය නිවහල් වේ බියෙන් තොරව හිස කෙලින් තබාගෙන හිඳිනට හැකි කොයිද ඒ වූ නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියානනේ ඒ ගීතයේ අවසන් වන්නේ නිදහසේ ස්වර්ග රාජ්‍යයක් ගැන කතා කරනවා. මං හිතනවා මේ පටු අදහස් වලින් බෙදලා තියෙනවා කියන සමාජය තමයි මේ පක්ෂවලට බෙදිච්ච අද අපේ රට. මිනිස්සු පාට පක්ෂවලට බෙදිලා. එහෙනම් මේ පටු අදහස් නම් පෞරෙන් ලෝකේ බෙදලා තින්නේ මේ පක්ෂ. එහෙනම් දැන් ලංකාවට ඕනේ අර නිදහසේ ස්වර්ග රාජ්‍යයට යන්න. අර ඥානීය නිවහල් වෙච්ච පසුනොබසින විගිරියෙන් ඉන්න මිනිස්සු ටිකක් එකතු කරගත්ත. මේ සියල්ලටම බෙදිච්ච නැති ඥානීය නිවහල් වෙච්ච හිසකෙලින් තියාගත්ත මිනිසුටයක් අපි හදා ගන්න ඕනේ. අද අපි මාත්‍රා කතා බහ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ පුත් උවින්දු විජේවීර සමග. දැන් විජේවීර මහත්තයා ඔබ මුලින් කියපු කාරණේ මම තාමත් ඉන්න. ඔබ කිව්වා පියාගේ මග යනවා කියලා. දැන් මේක පැහැදිලි කරගත යුතු ප්‍රකාශයක්. දැන් ඔබගේ පියාගේ මග ඉල්මහා විරුවන් කියලා ඇතමෙක් වීරයෙක් විදියට සමරනකොට තවත් අය තවමත් දොස් කියනවානේ. එම දොස් කියන්න හේතුව තිබෙනවා. දැන් 71 කැරල්ලේදී ආපු චෝදනාව රටේ උගතුන් වෙන්න හිටපු පිරිසක් විනාශ කළා කියලා. දැන් 89 දීත් ඒ වගේම ප්‍රශ්න ගණනාවක් ඇති වුණා. ජාතික දේපළ විනාශ කළා කියලා චෝදනාවක් තිබෙනවා. මිනිසුන් මැරුවා කියලා චෝදනාවක් තියෙනවා. දැන් මට මතකයි මගේ වෘත්තීය ජීවිතයේ ආරම්භක කාලයේ මමත් තහනම් දිනවල ප්‍රවෘත්ති ප්‍රකාශ කරා කියලා හැඟවිලා ඉන්න සිද්ධ වුණා. එතකොට දැන් ඔබ තෝරා ගන්න පියාගේ මඟ මොකද්ද? මං හිතන්නේ මං අර එතනදී අදහස් කරේ මේ ඒ දේශපාලන මාවතේ යනවා කියන එක නෙවෙයි මේ රට වෙනුවෙන් තාත්තලාට හොඳ අරමුණු තිබ්බා. නමුත් ඒ ගත්ත ක්‍රියාමාර්ගවල අඩුපාඩු සහ වැරදි තිබුණා. සහ එක වරද්දපු තැන් තිබුණා. ඉතින් ඒ මාර්ගය අපිට ගමන් කරන්න බැහැ. නමුත් මං අර ගීතයත් එක්ක සමාන කරලා ගත්තේ මේ දේශපාලන ගමනක අපි යනවනේ. ඒ දේශපාලන ගමනේ සමානාත්මතාවය තමයි ගත්තේ. එතනදී මං හිතනවා මං ඒ මගම යන කෙනෙක් නෙවෙයි. ඊට වඩා වෙනස් මාර්ගයක් තෝරගෙන තියෙන්නේ. ඒ තාත්තලා කරපු දේශපාලනයේ ගමන් මග අතට ගැලපෙන්නේ නැහැ. එදාත් ඒ විශේෂයෙන්ම මේ බෞද්ධ සංස්කෘතියකින් පෝෂණය වෙච්ච රටක යම් අඩුපාඩු තිබ්බා. ඉතින් මං හිතනවා අපිට ඒක නැවත අපි එතනට යා යුතු නැහැ කියලා. දැන් ඔබ සිංහබාහු කතාවද මතක් කරන්නේ? සිංහබාහු ගල්ලෙන බෙදලා එළියට ආවා. ඔව් මම මේ එක සින්දුව තෝරගන්නත් යම් තැනක ඉනවා. 2020 විතර වෙනකොට මේ මම තාත්තගේ දේශපාලනෙම තෝරගන්නේ නැහැ. මං ඊට එහා තැනක දේශපාලනයක් තෝරගන්න උත්සාහ කරමින් ඉන්න අවස්ථාවක්. ඒ තැනදී මගෙන් මාධ්‍යවේදීන් අහනවා ලංකාවට ආපු ගමන් ඔබ ජනතා විමුක්ති පෙරමුණෙන් ඡන්දෙ ඉල්ලනවාද කියලා. මං කියනවා නැහැ. මගේ මතවාදයේ එතනට ගැලපෙන්නේ නැහැ. මං ඊට වඩා මෙහා තැනක ජාතික මතවාදයක ගමන් කරන්නේ කියලා. එතකොට මේක ලොකු ආන්දෝලනයක් ලක් වෙනවා. එතකොට ඒ ඉන්න ආණ්ඩුපක්ෂය ඒ ඉන්න අයට ඇඳලා විවිධ කතා හැදෙනවා මට. විවිධ ආරාධනත් වෙනවා පක්ෂවලින් ඡන්ද ඉල්ල. මට හිතෙන මේ කතාව අපි මතක් කරගත්තොත් හොඳයි. දැන් මේ සිංහයා සහ සිංහබාහු අතර සම්බන්ධය අපිට මතුවෙන්නේ සරත් චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයෙන්. අපි ඉල්ලමු අපේ ගායන බෘන්දයෙන්. මං හිතන්නේ හන්සිනීට කියමු මතක් කරන්න මේ කතාව ටිකක් කියලා. සංගීතමය විදියට ගල්ලෙන බිඳලා ලෙන්දොර හැරදා සිංහබා
මෙතන කියවෙන්නේ පියාට විරුද්ධව යන පුතෙක්. ඔව් මේ ඒකට මම මේ මේ කාරණාව එකතු කරන්නම් ලක්මාර් ධර්මරත්නයන් මෙන්න මෙහෙම සටහනක් තියෙනවා. ඒ සටහනේ ඔහු කියනවා නිවැරදි සිංහ බාහුද සිංහයාද යන්න තීරණය කිරීම ඔබ සතුය. ඒ ඔබට පුද්ගලිකය. මට අනුව නම් දෙදනාටම ඔවුන්ට සාධාරණී වූ කතාවක් ඇත යන්නයි. කෙසේ වුවත් ගල්ලෙන බිඳගෙන ගොස් සිංහ බාහුට ලෝකය ජය ගන්න නම් සිංහයා මිය යා යුතුය. ඔහු ඒකට පසු සටහනක් තියෙනවා කොහොමත් තාත්තාගේ හෙවණැලියට තනකොළ බුදින සිංහ පැටවුන්ට වඩා ගල්ලෙන බිඳගෙන යන සිංහ බාහුලා මරුය කියලා. මම ඒකෙන් තමයි මේ කාරණාව ගත්තේ. මේකෙන් මම කතා කරන්න මතු කරේ අපිට ජීවිතේ යම් උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. මේ ජීවිතේ මේ අපි වැටිලි ඉන්න තැන් වලින් නැගිටින්න කිසිම හවුහරණක් නැතුව ජීවිතේ කඳුර වලට ගාල් වෙද්දි අපිට අවශ්‍ය අරමුණු වලට යන්න අපිට සිද්ධ වෙනවා විවිධ තැන් වල අඩිය තියන්න. හැබැයි අපේ අරමුණ යහපත් නම් අපි කලබල වෙන්න ඕනේ නැහැ. දැන් මීළඟ ගීතය කොහොමද මෙතනට ඇඳෙන්නේ කියලා මම කල්පනා කරේ. දැන් ඔබ තෝරාගත් ගීතය තමයි පිළිම නෙලා නැති විරුවන් පිරිසක් ඉන්නවා කියන කාරණේ. ආචාර්ය නන්දා මාලනී ගායනා කළ ගීතය. ඔව් මං හිතන්නේ ලංකාවේ විවිධ අරගල විවිධ අවස්ථා වල සිද්ධ වුණා. ඒ අරගල වලට ආදරය කරන මිනිස්සුත් ඉන්නවා. ඒ අරගල වලට වෛර කරන මිනිස්සුත් ඉන්නවා. හැබැයි අපි ලෝක ඉතිහාසයේ දිහාම බැලුවම මේ ලෝක ඉතිහාසයේ පුරාම අරගල වලින් පිරලා තියෙන්නේ. රුසියා විප්ලවය, එංගලන්තේ නිදහස් සටන, ඇමරිකානු නිදහස් සටන, චීන විප්ලවය මේ සියලුම ලෝකේ අපි අරගල වලින් පිරලා තියෙන. ඒ අරගල වලදී හැමදාම ජයග්‍රාහකයා තමයි මේ කතාව ලියන්නේ. එතකොට ඒක ජයග්‍රාහකයාට සාපේක්ෂව තමයි හැමතැනම ලියවෙන්නේ. පරාජිතයට බොහෝ විට හඬක් නැහැ. ඉතිහාසෙත් වෙච්ච දේ. ඉතින් එහෙම තැනක මේ ගීතයක් ලියවෙනවා. විශේෂයෙන්ම 88-89 මූලික කරගෙන තාත්තලා කරපු අරගලය. ඒ අරගලයේ ඔවුන්ට තිබුණ හොඳ අරමුණු. රට වෙනුවෙන් ඉතා දෙවන්ත අරමුණු තිබුණා. හැබැයි අරමුණුවේදී ගත්ත ක්‍රියාමාර්ගවල අඩුපාඩු වුණත් රට වෙනුවෙන් ජීවිත පූජා කරපු වීරයෝ එදත් අදත් ඉන්නවා. ඉතින් මං හිතනවා මේ ගීතය නන්දාමාලිනිය ගායනා කරනවා. එතකොට මේ ගීතයේදී කියවෙනවා මේ රටේ ඉන්න පිළිම නෙළපු නැති වීරයෝ ටිකක් පස් කඳු වලට යට වෙලා. මං හිතනවා ඒක ඕනම සමාජික ඕනම තැනකදී ඕනම අරගලයකදී මේ වගේ වීරයෝ පිරිසක් ඉන්නවා. මං අර කලින් කිව්වේ ටොරින්ටන් ලට චතුරස්ත්‍රයක් හැදෙද්දී කැප්පිටිපොල් ලට ඒක ඉඩක්වත් නැති වෙන්නේ. ඒක නැවත ඉතිහාසයේ මතු වෙනවා. ඉතින් ඒ තාත්තලා ගත්ත ක්‍රියාමාර්ගවල අඩුපාඩු තිබ්බට ඒ අරමුණු දිහා බැලුවම ඒව වීර අරමුණු. තමන්ගේ තාරුණ්‍ය ජීවිතය සියල්ල කැප කරලා තමන්ගේ දරුවන්ට මෙහෙම ඉරණමක් අත්වේවි කියලා දැන දැන නොදැන නෙවෙයි දැන දැන ගත්ත තීරණ මෞබිම තමයි පෙරට තිබුණේ හැමදාම. මෞබිමේ අනාගතය ගැන උන් හිතුවේ. ඒ සියල්ල හැමෝම උන්ට පුළුවන් වුණා තමන්ගේ සියලුම කාරණා අලුයමලු කෙලපිඩක් වගේ එළියට දාන්න. ඉතින් මේ ගීතේ මම තෝරගන්නත් පුංචි කතාවක් තියෙනවා. මම පහුගිය දවසක යනවා නන්දාමාලිනිය මුණ ගැහෙන්න. එතුමියගේ ගෙදරට ගියාම එතුමියට හරි සන්තෝෂ වෙනවා. මොකද එතුමිය තාත්තව ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්. එතුමියගේ පිල තියෙනවා. පිලේ පුටුවක් තියාගෙන අපි දෙන්න ඉඳගෙන කතා කරනකොට නන්දාමාලිනිය මට කියනවා ඉස්සර තිබුණේ මේ පුංචි කටුමැටි ගෙයක් තිබුණේ. මේ ගෙදර පිලේ තමයි රෝහණ ආවම ඉඳගන්නේ. තාත්තාවම ඉඳගන්නේ. ඔය ඔතන ඉඳගෙන තමයි තාත්තත් එක්ක අපි කතා කරේ බට අතු ගෙයක් තිබුණේ කියලා විස්තරය කියලා මට මේ ගීතය කියනවා. මේක පුතාලගේ තාත්තලා වෙනුවෙන් ගායනා කරපු ගීතය කියලා එතුමිය මට මේ ගීතය කියනවා. මම මේ ගීතය රූපහානි ඕන තරම් අහලා තිනවා. රේඩියෝ එකෙත් අහලා තිනවා. හැබැයි කවදාවත් මෙච්චර බරට මට මේක තේරිලා නැහැ. මෙච්චර බරට මම මේ ගීතය රස විඳලා නැහැ. එදා ඒ නන්දාමාලිනිය ළඟ තියාගෙන ඒ කතාවත් එක්ක ඉතිහාසයත් මතක් කරලා කියනකොට ඉතින් මං හිතුවා මේ ගීතය තෝරගන්න ඕනේ කියලා. විශේෂයෙන්ම තාත්තලා ඇතුළු මේ දසදහසක් මිනිසු මේ ජීවිතය පූජා කරා මේ රට වෙනුවෙන්. ඒක ඕනම සමාජයක ඕනම තැනක වෙන්න පුළුවන්. අඩුපාඩු වෙන්න පුළුවන්. අරගල ඇතුළේ අපි හිතන දේ නෙවෙයි හැමදාම වෙන්නේ. වරදින්න පුළුවන්. හැබැයි හැම තැනකම අපි අවසාන අරමුණ බැලුවොත් චේතනාහං භික්කවේ කම්මං වදාමි කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ. හැබැයි ඔවුන් අවසානයේත් මේ සියලු වේදනා විඳගෙන මරණය තෝරාගන්නේ මේ බඹුමේ මෞබිමේ උන්නතිය වෙනුවෙන්, මෞබිමේ අනාගතය වෙනුවෙන්. සමහරලාට ඒවා මිනිස්සුන්ට තේරෙන්න පුළුවන්, නොතේරෙන්න පුළුවන්. ඒතර නොතේරෙන තැනදී ඒ වීරත්වය වීරත්වයට නැගෙන්නේ නැහැ. ඉතින් එහෙම තැනක නන්දාමාලිනියන් කියනවා පස් කඳු යට නිදහසේ සැතපෙන වීරයෝ ටිකක් ඉන්නවා. මේ වීරයෝ අපි මතක් කරගන්න ඕනි කියලා. අපි දැන් ගීතේ රස විඳිමු. හන්සිනි විමල් සිරිට ආරාධනා කරනවා. මාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගී පද. මේ ගීතය සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ.
නන්දා මාලනියයි මුල් ගීතය ගායනා කළේ. විරුවන් පිරිසක් සැමරුම් දින නැති විරුවන් පිරිසක් සැතපෙන බව පස් කඳු යට රහසේ මිහිකත කම්පා වී ගුගුරා සැමරුම් දින නැති විරුවන් පිරිසක් සැතපෙන බව පස් කඳු යට රහසේ මිහිකත කම්පා වී ගුගුරා දෙස් දේවි අද අපි උවින්දු විජේවීර මහතා සමග දැන් මීළඟට තෝරගෙන තියෙන ගීතයත් අපේ හොඳ ඉතිහාසයක් තිබෙන ගීතයක් මේකේ කතාව කියවෙන්නේ සබරගමු දේවාලයේ ජන කවියක් පාදක කරගෙන සටන් කවිත් මිශ්‍ර කරගෙන මොනරාගලදි දැක්ක උග්ගෝවියන්ගේ උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් රත්නශ්‍රී විජේසිංහන් මේ ගීතය ලිව්වා කියලා හැබැයි මේකේ කියවෙන්නේ මූදු හතෙන් ආපු විදේශිකයෝ අපේ ඉඩම් වට කරගෙන කම්බි ගහනවායි කියලා. මේ ගීතය දිහා ඔබ බලන විදිය මම කැමති දැනගන්න. ඔව් මං හිතන්නේ ලංකාවේ ඉන්න ඉහළම ගණයේ පද රචකයෙක් සාහිත්‍යදරයා අපේ රත්නශ්‍රී විජේසිංහන් විසින් මේ ගීතය ලියන්නේ. එතකොට මේ මෑත කාලේ
මම ලංකාවට ආවට පස්සේ අපි දෙවන පරපුර නමින් සංවිධානයක් හදාගෙන මේ ලංකාව වටේ අලුත් සමාජ ව්‍යාපාරයකට බීජ පැල කරමින් යන ගමනක් තියෙනවා. ඒතොර ඒ ගමනේ මම යනවා තිස්ස මහරාමේ සූර්ය වැවට. ඒ සූර්ය වැව තිස්ස මහරාමේ එයවට යනකොට තියෙන ලොකු උද්ඝෝෂණයක් ගොවියන්ගේ උපවාසයක්. ගොවියෝ උපවාස කරනවා මේ වනාලි ප්‍රශ්නය සම්බන්ධයෙන්. වනාලියන් ගම් වැදීම ඒ නිසා වෙන වගා හානි මේ වලට පාලකයන්ගෙන් විසඳුම් මිල්ලලා. ඒ අරගලයේ අසලින් යනකොට මමත් ඒක දැනක නවතිනවා. ඒ නවතිනකොට මගේ මතකයට එන්නේ මේ ගීතය. මේ ගීතේ නිදාන කතාවේ රත්නශ්‍රීයන් කියනවා ගුරුවරයෙක් වශයෙන් මොනරාගල රාජකීය විද්‍යාලේ වැඩ කරලා ඉස්කෝලේ ඉවරලා නවා තැන්ට යනකොට මේ කච්චේරි උඩින් තමයි යන්න ඕනේ. ඒ යනකොට ඔහු දකින්නවා ගොවියෝ මේ කච්චේරියේ වට කරලා උපවාස කරන උද්ඝෝෂණයක් කරනවා. මේ කලි උපවාස නෙවෙයි උද්ඝෝෂණයක් තියෙන්නේ. ඒ උද්ඝෝෂණේ තියෙනවා මේ සටන් පාඨ ලියවිලා අපේ මුතුන් මිත්තන්ගේ ඇටකටු වැළලු මේ බිම උදුරා ගන්න අපි ඉඩ තියන්නේ නැහැ කියලා. රත්නශ්‍රීයනුත් මේකෙන් පන්නරයක් අරගෙන ඔහුත් ගිහලා මේ ගුරුව මේ ගොවි අරගලේ ඉඳ ගන්නවා. ඔහු ගුරුරෙක් වශයෙන්. ඒතර එතනදී ඔහු කියනවා ਵਿਚාරය කරන තැනකදී මේ සුද්ධ අවුව වෙල්ලස්ස විනාශ කරපු හැටි සහ මේ පානම්පත්තුවෙන් පල්ලෙහාට මේ සිංහල ටික බැහැලා ගියාට පස්සේ මේ ඉඩම් ටික අහිමි වෙච්ච කාරණාවත් එක්ක කොහොමද මේ ගොවි අරගලේ නැවත පන්නරේ ලබන්නේ කියලා. ඒතර මේ සාහිත්‍ය අපේ ඔළුවේ අපේ මනසෙත් රැඳිලා තියෙනවා. ඒතර මේ සාහිත්‍යයත් එක්ක ගැට ගැහිලා අපිවත් නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරන තැනක තමයි මමත් අර ගොවි උපවාසයේ ගාව නවතින්නේ. කන්ද උලින් බැස්ස ගලට පෙනේය උළු මාලිගාව බිම්බරක් සෙනග ඇවිදින් රුවට සැදුව මාලිගාව උදේ දිවා දිස්නි දිදී කොත බබලන මාලිගාව සබරගමුවේ සබරගමුවට තිලකයක්ය මාලිගාව කියලා මේක ලියවෙනවා කවිය. එතකොට මේ කවියෙන් තමයි ඔහු අරගෙන මේක සටන් කවියක් බවට පත් කරලා ඒ සටන් කවියේදීත් කපුගේ පාවිච්චි කරනවා මේ යක් බෙරය පහතරට බෙරය. ඒක තියෙන යක්කු එලවන්න සමහරවිට අපිට හිතෙනවා මේක මේ අරක්ගෙන ඉන්න යක්කු ටික එලවන්න දෝ කියලා මේක මේ ආකාරයෙන් ගැට ගැහෙන්නේ. ඉතින් මෙතන මේ ලස්සන කාරණා ටිකක් තියෙනවා මේ කෑලමල් පිපි රතු තොල් වලින් කෑ ගසා ඉල්ලන ජාතිය රන් නිදානේ රන් රුවන් කරුණු කොයි කියලා. මේ ගොඩක් අය කියනවා මේ කැලෑමල් කියලා කියන්නේ මේක කැලෑමල් කියලා පුංචි රතු මල් වගේක් තියෙනවා. ඒතර මේ රතු මල් වලින් පිපිලා තොල් රතු වෙලා කෑ ගන්න. ඒතර මේක මේ කවියගේ අපූර්වත්වය බලන්නකෝ. මෙතන කෙනෙක්ට හිතන්න පුළුවන් මේ අරගල කරන අරගල කරුවා මේ සටන් කළා ලේ රහ වතුර වෙනකන් කෑ ගාලා මේ හඬ කියලා. හැබැයි අර කච්චේරි උඩින් ඇවිදන් යන සාහිත්‍ය දර පුංචි සාහිත්‍ය දර රත්නශ්‍රීයන් දකිනවා ගොවියව. ඇයි ඔහු මෙතන කියන්නේ මේ ගොවිය කියලා. හැබැයි ඔහු කියන්න පාවිච්චි කරන අර ගොවිය බුලත් කනවා. බුලත් කහට රතු පාට කටවටියට බැඳෙනවා. ඔබ මේ ගොවියොත් එක්ක ගැට ගහලා ජීවත් වෙනා නම් ඔබට පේන්නේ පුංචි කෑලමල් වගේ ඔවුන්ගේ කටවලින් කෑ ගහලා කියනවා මේ බිමේ අයිති අපිට දෙන්න කියලා. ඒතර ඒක කවියට නගන අපූර්වත්වය. ඒතර මේ කාරණාත් එක්ක මම හිතනවා අපේ සමාජයට ලොකු දෙයක් ඉතුරු කරන්න ඉඩ දීලා තියෙනවා. ඉතින් මේ ගීතයේ ලොකු අර්ථයක් තියෙනවා මේ සමාජයට අපි නැවතත් ආමන්ත්‍රණය කරන්න ඕනේ මේ කඩුව බිම දාලා මේකේ අයිති අපි කොහොමද අත්පත් කරගන්නේ කියලා. මම හිතන්නේ අපිට අද හිතන්න දේවල් හොඟක් තියෙනවා. රත්නශ්‍රී විජේසිංහන්ගේ ගීපද, ගුණදාස කපුගේ සූරීන් සංගීතවත් කරමින් ගායපු ගීතය, රවින් කනිෂ්කගේ හඬින් අපි විඳිමු අද. සෙනග ගැවසුන චන්ද්‍ර සූරයා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිකාවකු යුත්තේකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කම්බි වටකලේ මනරම් මාලිකාවකු මාලිකාවකු
ඇටරේ අකඩ ගජසෙන් කුංච නාදයෙන් ඇලලුන වෘක්ෂ දේවතාවන් බිම වැටි පන ගසයි මිනි මල් පිපුණු සීතල නින්න භූමියේ ඇටකටු සතර රියන් කඩ අහිමිව විලාපය නගයි විලාපය නගයි රක්සනග ගැවසුන චන්ද්‍ර සූරයා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවකෝ යුද්ධකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කම්බි වටකලේ මනරම් මාලිගාවකෝ මාලිගාවකෝ මල් පිපිරතු තොල් වලින් කෑ ගසා ඉල්ලන ජාතියේ නිදානය රන් රුවන් කරඬු කොයි වැකන්ද කඩා බිම් කටු කම්බියෙන් බෙදා මේ රණ බිමේ හිස ගසා දමනා කඩුව බිම දමව් කඩුව බිම දමව් රක්සනග ගැවසුණු චන්ද්‍ර සූරයා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවකෝ යුද්ධකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කම්බි වටකලේ මනරම් මාලිගාවකෝ මාලිගාවකෝ බිඳුණු බැඳුණු සිතක රස මතක අවසන මාත්‍රා වැඩසටහන අද ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ පුත් උවින්දු විජේවීර සමග දැන් ඔබ දන්නවා මේ වැඩසටහනට සවන් දෙන්න පුළුවන් මේ සෙනසුරාදා රාත්‍රී 10ට රන් FM ගුවන් විදුලියෙන් 88.1 100.5 සහ www.runfm.lk වෙබ් අඩවියෙනුත් සවන් දෙන්න පුළුවන් ලබන සෙනසුරාදා රෑ 10ට දැන් උවින්ද විජේවීර මහතා සමග කතාව. මීළඟට තෝරගෙන තියෙන ගීතය පටන් ගන්න වචන දැක්කම ආමග වැරදි යන මං නොපෙනේ. දැන් ඔබ මෙතෙක් වෙලා කියපු කාරණාමද මේ ගීතේ කියවෙන්නේ කියන ප්‍රශ්න මට මතුවෙනවා. හැබැයි ඒත් ගීතය ගැන අහන්න කලින් මං කැමතියි දැන් ඔබේ පියා රුසියාවේ අධ්‍යාපනය ලැබුවේ. ප්‍රශ්න ඇති කරගෙන ලංකාවට ආවා ඒක වෙනම කතාවක්. නමුත් ඔබ රුසියාවේ අධ්‍යාපනය ලැබලා උපාධිය ලැබලා ලංකාවට ආවා. රුසියාවේ විප්ලවය ගැන අපි ලොකුවට කතා කරන රටක් ඒ විප්ලවයෙන් ගොඩනැගුණු සාහිත්‍ය නිසා අපි දන්නා තරමින් රුසියා විප්ලවයට සාහිත්‍ය මහා පිටුබලයක් වුණා. හැබැයි ලංකාවේ කවර හෝ දේශපාලන පරිවර්තනයකට ලංකාවේ සාහිත්‍ය ඒ විදිහට උදව් වෙලා තියෙනවා කියලාද ඔබ හිතන්නේ? ඔව් මං හිතන්නේ රුසියාවේ විශේෂම ප්‍රංශ විප්ලව රුසියාවේ විප්ලව මේ හැමතැනකදී සාහිත්‍ය ලොකු කාර්යභාරයක් කරනවා. රුසියාවේදී පුෂ්කින්ලා තෝල්ස්ටෝයිලා දස්කියුස්කිලා ඒ වගේම ප්‍රංශයට යනකොට ඒ ප්‍රංශ ඇලෙක්සැන්ඩර් දූමා එතකොට ඒ වගේ මහා ලේඛකයන් විසින් මහා මේ පරිවර්තනයන් සාහිත්‍යය කරලා තමයි සමාජය වෙනස් වෙන්නේ. ලංකාවේ මං හිතනවා එතරම් දුරට මහා පරිවර්තනයන් සාහිත්‍යයෙන් පන්නරේ ලැබුණාද කියන ප්‍රශ්නේ ඉන්නවා. එහෙම අඩු වෙන තැනක තමයි අර රුසියන් සාහිත්‍යය සහ ලංකාවට ඇවිල්ලා මේ රටේ සාහිත්‍ය පරිවර්තනයක් සාහිත්‍ය මේ සමාජ පරිවර්තනයට පන්නරයක් කරගන්න අපිට සිද්ධ වෙන්නේ. ලංකාව තුළ සාහිත්‍යයක් නිර්මාණය වෙනවා නමුත් ඒක පරිවර්තනය කරන තරම් මට්ටමට ආවද කියන ප්‍රශ්නේ අපිට නැවත හිතා බලන්න වෙනවා. එතකොට මෙතන මේ මං හිතන්නේ මේක මේ අපි ටිකක් ආදරය මේ යෞවනත්වය මේ මිනිසුන්ගේ හැඟීම් එක්ක ගැට ගැහිච්ච තැනක් යන්නේ. ඉතින් මේ මං ගීතය තෝරගන්න ප්‍රධාන දේ වුණෙත් මේක මේ ආමග වැරදි කියන කතාව එන්නේ
මේ නාට්‍ය බල්ලා මං හිතන්නේ නාට්‍ය බල්ලා ඇති බොහෝ දෙනෙක් මේ නාට්‍ය මේක දේශපාලනික අරමුණක් වෙනුවෙන් තෝරගත්ත ගීතයක් නෙවෙයි නෙවෙයි මේක දේශපාලන අරමුණකින් නෙවෙයි තියෙන සින්දු සියල්ලම වගේ දේශපාලනයත් එක්ක ගැට ගැහිච්චින්ද මං හිතුවා ටිකක් වෙනස් ගීතයකුත් තෝරගන්න අවශ්‍යයි කියලා අපිට සාහිත්‍ය කියන එක රස විඳින්න පුළුවන් දැන් ගීතයක අපිට විවිධ කොටස් රස විඳින්න පුළුවන් ගීතයක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා එකක් තමයි මේ ගායනය කරන ගායකයාගේ හඬ පෞරුෂත්වය තනුව නිර්මාණය කරන තනු රචකයාගේ දක්ෂතාවය ඒ වගේම තමයි පද රචකයාගේ මේ පරිකල්පන චින්තනය දැන් ওই තුනම අපි රටේ මිනිසු රස විඳිනවා මම පෞද්ගලිකව ගත්තොත් මම රස විඳින්නේ මේ තුنين එකක් ඒ තමයි මේ පද රචනය කියන එක දැන් ඔබ බොහෝ දුරට ඔබෙන් ඇහුවොත් කවුරු හරි ඔබ මොන සංගීතයේද ගීතයේද කැමති කියලා අපි පුරුදලා ඉන්නේ ගායකයාගේ නම කියන්න නේ මම කැමති මේ ගායකයාට මම කැමති මේ ගායකයට ඒ ඔබ ආදරය කරන්නේ හඬ පෞරුෂයට මම ටිකක් වෙනස් විදිහට ගීත රස විඳින්න කැමති මම රස විඳින්නේ පද රචනය මගෙන් ඇහුවොත් ප්‍රියතම ගීත මොකද්ද කියලා මං කියන්නේ රත්නශ්‍රීයන් රන් බණ්ඩාසේනි රත්නයන් ඩෝල්ටන් අල්විස් සේකරයන් එතකොට මම රස විඳින ගීත කියන්නේ මට අවශ්‍යයි මේ ගීතයේ ඇතුලේ පදමාලාවත් එක්ක ජීවත් වෙන්න මේ තෝරගත්ත ගීත හැම එකම මම හිතනවා මට මගේ කතාවක් තියෙනවා කියලා එතකොට දැන් සමහරවිට අපි ගීතයක් එකපාරක් දෙපාරක් අහනවනේ දැන් මගේ යාළුවා මාත් එක්ක වාහනවලින් යනකොට රේඩියෝ එකට අත තියන්න දෙන්නේ නැහැ මොකද මට පුළුවන් එක ගීතයක් සිය පාරක් වුණත් අහන්න මොකද ඒක මගේ මනස ඇතුලේදී මට පුළුවන් ඒක නිර්මාණය කරගන්න මේ පදත් එක්ක මගේ ජීවිතේ ගැට ගන්න පුළුවන් මගේ මිතුරෙක්ගේ ජීවිතේ ගැට ගන්න පුළුවන් එතකොට ඒ ඒ චින්තනය ඇතුලේ මට මේක රස විඳින්න පුළුවන් ඕනම පැත්තකට මං හිතනවා ඒක තමයි මම ගීතේ රස විඳින්නේ ආමග වැරදි කියන්නේ අර ප්‍රේමයක් නෑන මස්සින අතර ඇතිවන ප්‍රේමයක් ඒ ප්‍රේමය වැරදිච්ච තැන හැබැයි ඒක සුන්දර කතාවක් පුංචි ගමක ඇතිවෙන ඔබට පුළුවන් මේක මනස ඇතුලේ නිර්මාණය කරගන්න සමහර විට ඔබේ ජීවිතෙත් මේ වගේ චරිත අපිට හම්බෙලා ඇති අපි ආදරය කරපු අය ඇති අපිත් එක්ක ඉන්න අයත් ඇති අපිට අහිමි වෙච්ච අයත් ඇති එතන මේක අපිට උපමා කරගෙන රස විඳින්න පුළුවන් මේ කතාව ඇතුලේ විශාරද අමරසිරි පීරිස් සමග විශාරද සශිකා නිසංසලා මුල් ගීතය ගායනා කළේ වසන්ත කුමාර කොබවකගේ ගී පද මේ ගීතය සංගීතවත් කළේ නවරත්න ගමගේ අපේ අද ආරාධනය හන්සිනී විමල්සිරි සහ රවීන් කනිෂ්කට ගීතය යලි ගායන आमग वरदी अन मंगनु पेनी तनिवी देविंदुन neti devole kauru yadinnada kauru patannada hiru sanduvat neti mehe madale aa sanagala tanne paamula seetala vature nimbusavaneli paave සමගල තන්නේ පාමුල සීතල වතුරේ
අද අපි උවින්දු විජේවීර මහතා සමග. දැන් මීළඟට තෝරාගත් ගීතය ඒක ඉතාම රසවත් මම හිතන්නේ අපේ කලාපයේම ජනප්‍රිය ගීතයක්. මේක ආමන්ත්‍රණය කරන්නේ වාර්ගික ගැටලු පිළිබඳව. නැත්තම් වාර්ගික සමගියේමයි මේ කියාදෙන ගීතයක් කියලා මට හිතෙනවා. අපි බොහෝ දෙනෙක් අහපු ගීතයක්. දැන් මේකේ පිටිපස්සේ ඔබට තියෙන පණිවිඩය කුමක්ද? ඔව් මම මේක විශේෂයෙන්ම තෝරගන්න ප්‍රධානම හේතුවක් උනේ අපි රටක් වශයෙන් ජාතියක් වශයෙන් නැගී හිටනවා නම් මේ ජාතික සමගිය කියන එක ඉතාම වැදගත්. එතකොට මේ අවුරුදු 73ක මේ නිදහසෙන් පස්සේ ආපු ගමනක අපිට තාම ජාතියක් වශයෙන් එකට ශක්තිමත් වෙන්න බැරි වෙලා තිනවා. අඩුපාඩු තැන් බොහෝමයි. ඉතින් මේකට මම ගීතයක් තෝරද්දී මගේ මතකයට ආපු ප්‍රධානම ගීතයක් තමයි රත්නශ්‍රීයන් විසින් ලියන ලද සිංහල සින්දු කියන නල්ලේ තිලක තියෙන කිරිල්ලේ කියන ගීතය. ඒ ගීතේ කතා කරන්නේ LTT සංවිධානයේ පොලිස්පති වෙලා හිටපු තිරුණදේශන්ට පෙම්බැන්ද මාතර හිටපු සිංහල ගැහැණු ළමෙක් ඇය ප්‍රේමය තෝරාගෙන උතුරට ගියපු කතාවක්. හැබැයි මං දෙමළ සමාජයේ දිහා බලනකොට මේ රත්නශ්‍රියන් මේක ලියද්දී රත්නශ්‍රියන් කියනවා අපිට ඔවුන්ගේ අරගලයට ඒ ආයුධ සන්නද්ධ අරගලයට එකඟ වෙන්න බෑ. හැබැයි අපි කොහොමද ඒ ආදරයට විරුද්ධ වෙන්නේ කියලා උගහනවා. එතකොට මේ සාහිත්‍යයට පුළුවන් මේ තින බොහෝ අරගලවලට විසඳුම් ගේන්න. අපි හිම බලද්දී අපේ ද්‍රවිඩ සමාජයේ අපේ ද්‍රවිඩ තරුණියට එහෙම ඉඩක් හැදිලා නැහැ. කලාවෙන් සාහිත්‍යයෙන් මේ රට යා කරන්න බිමක් හැදිලා නැහැ. වගේම අපි 2009 යුද්ධයක් අවසන් කරනවා. 30 අවුරුද්දක් ඈදුණු යුද්ධයක්. හැබැයි අපි ආපහු හිතලා බැලුවොත් අපිට පුළුවන් වුණාද යුද්ධය ඉවර කරාට මේ බිදුණු සිත් ත්‍යා කරන්න අපිට පුළුවන් වුණාද? එහෙම තැනකෙත් තමයි මට අවශ්‍ය වෙනවා දෙමළ භාෂාවෙන් ගීතයක් තෝරන්න. මේක බලන් ඉන්න දෙමළ තරුණයාට අපේ ශ්‍රී ලාංකික ද්‍රවිඩ තරුණයාට ආමන්ත්‍රණය කරන්න මට එකක් හොයාගන්න බැරි වෙනවා. ළඟම තියෙන ගීතය තමයි මේක. මේ ලියවෙන්නේ බොම්බේ ඇතිවෙනවා කැරලි කෝලාහල හින්දු සහ මුස්ලිම් මූලික කරගෙන. එතනදී මණිරත්නම් කියන මේ නිර්මාණ ශිල්පියා නිර්මාණය කරනවා බොම්බේ කියන චිත්‍රපටය. මේ සමගාමීව දිල්සේ බොම්බේ රෝජා වගේ මේ චිත්‍රපට රැල්ලක් එනවා. ඒ කියන්නේ ඉන්දියාවේ මේ වර්ගවාදී යුද්ධයට එරෙහිව ලොකු සටනක් යනකොට කලාවෙන් වුන් හිතනවා මේකට විසඳුම් ගේන්න පුළුවන් කියලා. මේ චිත්‍රපටය හැදුවට පස්සේ මේක තියෙන්නේ මේ හින්දු ඉස්ලාම් මේ තරුණ තරුණියක් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධයක් මේ අරගලයේ ඇතුලේ කොහොමද වුන් මේ ආදරය ඉදිරියට ගෙනියන්නේ? උන්ට පුළුවන් වේද මේ ආදරය දය ගන්න? රත්නශ්‍රියන් අහනවා ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිද ප්‍රියාවි, ආදරය නුඹට බාරයි රැකගන්න දේවතාවා කියලා. ඒ දෙදෙනාම අවසන් සක්මෙදි මේ යනවා. එතකොට මං ආපහු මේ සින්දුවට ආව. මේ සින්දුවෙත් ඒ අර්බුද ගැන කියන්නේ මිනිස්සු ආදරය කරනවා. ඒ ආදරයේදී සමහරලාට ජාතියාගම් ભેද නැහැ. ආදරය තමයි මුල් වෙන්නේ. හැබැයි ඒ වටේ ඉන්න සමාජය ඒ ආදරේ තේරුම් ගන්නවද කියන ප්‍රශ්නේ අපිට හදනවා. ඉතින් අපි හිතන මම හිතනවා මේ සමාජය යා කරන්න අපිට අවශ්‍යයි මේ සංස්කෘතික කලාවේ පදනමක්. එහෙම නැත්නම් අපි මේක පාලමක් හදා ගන්න ඕනේ. එතනදි මට නැවත හිතෙනවා මේ චිත්‍රපට ගීතය අපි නැවත අහන්න ඕනේ. මේක මේ ගීතයට පුළුවන් වුණා ඒ ඉන්දියානු සමාජය වෙනස් කරන්න. මේ චිත්‍රපටය හදනකොට සිංගප්පූරුව මැලේසියාව වගේ රටවල් තහනම් කරනවා. මණිරත්නම් ගෙදරට දෙපාරක් බෝම්බ ගහනවා. හැබැයි ඒ සියල්ල පරදා මණිරත්නම් තුවාල වෙනවා. ඒ සියල්ල පරදා මේ චිත්‍රපටය සහ මේ චිත්‍රපට ගීතය මිනිස්සු ආදරෙන් වැළඳ ගන්නවා. සමහර විට මේ වර්ගවාදී ඇතුලේ ගල් ගහන්න පිළිබිච්ච මිනිස්සු වෙන්නේ නැති. වුණත් මේ ගීතය අහනවා. එතකොට මේ ගීතයට මේ සාහිත්‍යයට ලොකු වෙනසක් කරන්න පුළුවන්. මේකේ ලස්සන තැනක් තියෙනවා. මේකේ උයිරේ කියන්නේ දෙමළ භාෂාවෙන් පණ කියන එක. මේ උයිරේ කියලා දෙපාරක් කියද්දි කියන්නේ මේ මගේ ආදරණීය මගේ පෙම්වතිය කියන වගේ අදහසක් එන්නේ. මෙතන එක තැනක අහනවා මුදලා මුඩිවා අද ඉන් කයිල කොළඳු විටම් කියලා. ඒ කියන්නේ මේ ආරම්භයේද මේ අවසානයේද මේ වර්ගවාදී ආගම්වාදී අර්බුදයක් ඇතුලේ අපිට ආදරය කරන්න ඉඩ තියෙනවද? මේක ආරම්භයක්ද මේක අවසානයක්ද? මන් දන්නේ නැහැ. මම මේක ඔබේ අතින් තියෙනවා. එතකොට එහෙම ආදරයක් ඇතුලේ එහෙම කලාවකට ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක අපිට මේ ගීතය අහන්න පුළුවන්. මම හිතන්නේ ගීතේ රස විඳින්න හොඳ ප්‍රවේශයක් අපිට ලැබුණා. වෛරමුත්තු ගීපද රචනා කළා තිබුණේ ඒ ආර් රහමන්ගේ සංගීතය හරිහරන් සමග කේස් චිත්‍රා ගේ කොටස අද අපි රඟපාන්නට ආරාධනා කරමු. රවීන් කනිෂ්කටත් අපේ ගායන ශිල්පිනිය හන්සිනි විමල් සිරිටත්. උයිරේ උයිරේ
எந்து நெஞ்சோடு கலது விடு நிலவே நிலவே எந்து வெண்ணோடு கலது விடு காதல் எந்தன் கண்ணோடு கலந்து விடு காலம் தடைத்தா என்னை மண்ணோடு கலந்து விடு உயிரே உயிரே வந்து என்னோடு கலந்து விடு காற்று வரும் பாதை பார்த்து உயிர் தாங்கி நான் இருப்பேன் மலர் கொண்டு பெண்மை வாராமல் போனால் மழை மீந்து தீ குளிப்பேன் உன் உயிர் போக போனாலும் துயரில்லை கண்ணே அதற்காக அதையுன் கையில் கொடுத்து விட்டேன் உயிரே உயிரே இன்று உன்னோடு கலந்து விட்டேன் உறவே உறவே இன்று கண்ணோடு கலந்து விடு காலம் தடைத்தா என்னை மண்ணோடு கலந்து விடு உயிரே உயிரே வந்து என்னோடு கலந்து விடு எந்த நெஞ்சோடு கலந்து விடு Thank you.
අද මාත්‍රා අප සමග සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ පුත් ඒ වගේම දෙවැනි පරපුර නිර්මාතෘ කියලා හඳුන්වුවත් හරි ඔබ ඉන්නේ දෙවැනි පරපුර උවින්දු විජේවීර මහතා සමග දැන් මේ ළඟට තෝරාගෙන තිබෙන ගීත දෙකම මං හිතන්නේ වර්තමානයේ හා ඇඳෙන ගීත දැන් ඒකෙන් දෙවැන්නේ පළවෙනි එක තමයි දියවන්නා කුමාරී දැන් දියවන්නාව කිව්ව ගමන් හැමෝගෙම හිතට යන්නේ දියවන්නා ඔය නෙවෙයි වෙනත් ස්ථානයක්. ඒ විදිහට තමයි දැන් මේ උච්චාරණය මහැදිලා තියෙන්නේ. මේක තෝරගත්තේ ඇයි දෙවනි පරපුර මේ දියවන්නා ක්‍රමය විවේචනය කරන අයද? මොකද බොහෝ වෙලාවට චෝදනා එල්ල වෙන්නේ එතන ඉන්න අයටනේ. පැහැදිලි. අපි දැන් දෙවන පරපුර හැටියට සංවිධානයක් නිර්මාණය කරගෙන මේ රට වටේම යනවා මේ වෙනසක් බලාපොරොත්තු වෙන. ඉතින් එතනදී අපි වෙනසක් බලාපොරොත්තු වෙන යනවා නම් අපි දකින්න ඕනේ ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියලා. මං හිතනවා මේ නූතන පරපුරේ ඉරේෂ් වන්නකුකෝලාර කියන මේ පද රචකයා මේ වර්තමානයේ සීන සමාජ දේශපාලන අර්බුදය හරි ලස්සනට මේ කවියකට සින්දුවකට ගන්නවා. මේකේ මේ පුංචි කාරණා ටිකක් කියන්න ඉඩ දෙන්න. මේ දියවන්නා කුමාරියේ නුබ නිදනා නිසල්මනේ කියලා කියන අපි දන්නවා දැන් දියවන්නා කිව්වම ඔය නෙමෙයි මතක් වෙන්නේ අපිට පාර්ලිමේන්තුව. එතකොට මේ පාර්ලිමේන්තුවේ මේ කුමරිය මේ නිදනවා නිසල්මනේ. මේ නිදල්මනේ නිසල්මනේ නිදනකොට රටට මොකද වෙන්නේ? එතකොට මේක තමයි මේ කියන්නේ දෙරණට සඳ පළුව වෙනවා. මම හිතන්නේ මේ කවිය මේක ලියන්නේ සහරාන්ලා වුණත් අන්තවාදී වෙන්න ගොඩක් කාලයකට කලින්. එතන මේ දෙරණට සඳ පළුවේ වෙනවා කියන්නේ ගෝලීය වශයෙන් තියෙන ව්‍යාප්තවාදයක් මේ රටට එන්න පුළුවන් කියලා ඔහු දකිනවා. අපි අනුතර දකින්න ඕනේ. ඒ අනුතරෙන් අපි අපේ ආදරණීය මිතුරන් බේර ගන්න ඕනේ. එතකොට මේ කාරණාව කියද්දි මේ හීනගීන සීනි බෝල තක්ෂලා වට කරලා කිව්වම අපි හිතනවා මෙයා මේ ටොපි චොකලට් කියලා හිතනවා. මේ කතා කරන්නේ මහා ගැඹුරු ඛේද වාචකයක්. හීනගීන සීනි බෝල කියන්නේ මොනවද? මේ පුංචි පුංචි ටොපි වර්ග තියෙන කෑවම ළමයි හීන දකිනවා මත් වෙනවා මේ කතා කරන්නේ තක්ෂිලා විස්කෝලේ වට කරලා ඉගෙන ගන්න දරුවව විනාශ කරන මද්ද්‍රව්‍ය වෙළඳාම ගැන මේ කතා කරන්නේ හැබැයි මේ මද්ද්‍රව්‍ය වෙළඳාම වෙනකොට සඳපළුව දෙරණට එබෙනකොට සුවට නිදනවා සිතවිලි යහනේ වාමනිය කියන්නේ කවුද මේ අපේ නිදාන රකින්න හිටපු පිරිස හැබැයි දැන් මේ නිදාන රකින්න හිටපු පිරිස මේ නිදාන හොරකම් කරද්දිම වාමනිය පවන්සල්නවා මම හිතනවා මේ කවිය දෙඩි වයිග්‍රේකින් ඉන්න තරහකින් ඉන්නේ මේ ඔහු කියනවා මේ මේ දේවන්නා කුමාරිය නිදාගෙන ඉන්නකොට මේ සීනි බෝල මේ මේ මද්ද්‍රව්‍ය මේ දරුවන්ව වට කරගෙන විනාශ කරනකොට අනාගත පරපුර උඹලා ඒ මිනිස්සුන්ටම කතිර ගහනවා උඹලා ඒ මිනිස්සුන්ටම ඡන්දේ දෙනවා
වාමනයෝ පවන් සලිනවා නුඹලම රකින්නවා කියලා ඒක විවේචනය කරනවා. දෙවෙනි තැනට එද්දි හුස්ම ගෙදෙන රූස්ස ගස් යාය පිටින් සිංහරාජ වේවා විල්පත්තු වේවා ලංකාවේ මේ අවුරුදු 20කට කලින් තිබ්බ වනවැස්මෙන් 180ක් අද වෙනකොට අපි විනාශ කළේ 180ක් වර්ග කිලෝමීටර 65610ක පුංචි භූමියේ තිබ්බ වනාන්තරවලින් 180ක් අපි විනාශ කරලා ඉවරයි. හුස්ම ගන්නෙ කොහෙන්ද? එතකොට ඉඩෝරේ ඇවිල්ලා අපිට දැන් ජලාස හිඳිලා විදුලි බලය කපන්න වෙලා මේ හැමදේම ගැට ගහනවා. මේ කවිය මේක දකිනවා. කවිය එක කියලා කියනවා දල දිලිසෙන හස්සි රජුන් හෙමින් හෙමින් නිදි කරලා. මේ මෙතන මං හිතනවා දල දිලිසෙන හස්සි රජුන් කියන්නේ මේ රටේ සංස්කෘතිය. අපි සංස්කෘතිය ඇතානේ අපේ සංස්කෘතිය වටනාකම තිබ්බේ. මේ තනි කැලේ මැර නැතා ගැන නෙමෙයි කතා කරන්නේ. මේ මහා සංස්කෘතියම අපි විනාශ කළා. අපි කොහෙටද යන්න හදන්නේ? සුවර්ගයට යන්න හදනවා. යන්න පුළුවන්ද? බෑ. ඒ තරහත් එක්ක ආපහු වහනවා සුවට නිදාගෙන ඉන්න වාමුණේ වගේ ආයි කතිරි ගහලා ඡන්දි දීලා අපි මේ අයම නේද මේ දියවන්නා කුමාරියට පත් කරන්නේ. ඉතින් ඔහු ඒක අහනකොට මේ අන්තිම කාරණේ ගොඩාම වැදගත්. පත්තිනියේ නුමනාඩන් ඇයතරක කාසි සොයා ඒ කාසිය රජුන් තන්නවා. ලංකාවේ ප්‍රධාන ආර්ථික මාර්ග තුනම ගත්තොත් ලංකාවේ ඩොලර් එන ප්‍රධාන ආර්ථික මාර්ග ගත්තොත් ඒ සියල්ල කරන්නේ කාන්තාව. විදේශ රටවල රැකියාවට යන්නේ කාන්තාව. ඇඟලුම් කම් හරි මහන්නේ කාන්තාව. වතු වැඩවල තේ දළු නෙලන්නේ වතු ආර්ථිකින් සල්ලි ගින්නේ කාන්තාව. කාන්තාවගෙන් ජීවත් වෙන ජාතියක්. පත්තිනියේ නුඹනාඩන් ඇයතරක කාසි වුණා. මේ අම්මා අපේ. මේ අපේ අම්මා තමයි මේ ශ්‍රමය වැය කරන්නේ පිටරට ගිහලා. මේ අපේ අම්මා තමයි මැහුම් කරන්න ගිහලා. ඒ අම්මා දරුවගෙන් ඈත් වෙනකොට ඇති වුණ ඛේද වාචකය පත්තිනියේ නුඹනාඩන් කියලා කියනවා. එතකොට එහෙම කියලා කියනවා ඒ සල්ලි ගේනවා. ඒ සල්ලි වලින් රජ වෙන්නේ කවුද? එතකොට රේණු තලා මල්ද තලා තෙල් මල්ගින දෝත දරා නිවන් යන්න පාර අහනවා. සුවට නිදනවා අපි. කවිය ඉතා දෙඩි වේදනාවකින් ඉන්නේ. කවිය මේ වේදනාව ඇතුලේ කියනවා වාමනේ වගේ පවන් සල්න එක දැන්වත් නවත්තපල්ලා. දැන් වෙනස්ව හිතපල්ලා. ඉතින් මම එකයි කිව්වේ දෙවන පරපුර හැට අපි හිතනවා පක්ෂ වලට බෙදිච්ච නැති අලුත් ව්‍යාපාරයක් මේ රටේ බිහි වෙන්න ඕනේ. ඒ ව්‍යාපාර වෙනුවෙන් මම හිතනවා මේක කලින් ඉලිවිච්ච ගියා. නමුත් මම හිතනවා මේක පන්නරයක් කරගත්තු මේ සින්දුවේ මේ ඉරේෂ් කියපු වචන ටික අපේ මිනිස්සු ඔළුවට දාගත්තොත් අපිට හරි ගමනක් යන්න පුළුවන් කියලා මම හිතන ලොකු කාරණාවක් මේකේ තියෙනවා කියලා දෙවන පරපුර හැටියට ආරාධනා කරනවා අලුතෙන් හිතලා මේ ගීය රස විඳමු කියලා. ඉරේෂ් වර්ණකෝරාලගේ ගී පද සහ සංගීතය දුමාල් වර්ණකුල සූරි මුල් ගීතේ ගායනා කළේ. දැන් මේක හදවතට දැනෙන්න ගායන්න අපි රවින්ට ආරාධනා කරමු අද මාත්‍රා සංගීත මණ්ඩපයේ. යන්න හදනවා
පත්තිනිය නුඹනාඩන් ඇය එතරක කාසි සොයයි ඒ කාසිය රජුන් තනනවා රේනු තලා මල්ද තලා තෙල් මල්ගෙන දෝත දරා නිවන් යන් අද උවිඳු විජේවීර මහතා සමග අපි රස විඳින අවසන් ගීතය. දැන් මේ ගීතයත් එක්ක මට මතුවෙන ප්‍රශ්නය මේක අරිසෙන අබුදු සූරීන් රචනා කරපු ගී පද සුනිල් සාන්තයන්ගේ නිර්මාණය. දකුණු නැගෙනහිර බටහිර උතුරට එක කොඩියේ සෙවණේ කියලා කියන්නේ රටේ හතර දිග් භාගයේම එක කොඩියක සෙවණක් යටට පැමිණිය යුතුයි කියන්නේ. පැහැදිලිව මම හිතනවා මම මේ ගීතය අවසානයේ තෝරගන්න මේ ඉවල් උනේ මේ රට දැන් एक कोटिया एक देशपालन वर्ष मित्रे हदवत् मिनसु एक कोटिया अभी हदवत् मिनसु या करोनी थिंक एक तमाइ मम्मी गी तोरगा मेकट मे तव पुंच कारणतीनाव मेके मे पल्लेट अद्दी तीनाव मे वेटुना नगेटिमु वेटी वेटी नगेटिमु एम तव तेन तीनाव मे वीर विकुंपे आदि මුතුන් මිත්තන්ගිය පාරේ අපි යන්න ඕනේ කියලා අපේ වීරත්වය අපිට පුළුවන් කියන දේ මේ තුන. දැන් අපේ ජාතියට පුරුදු කරලා තින්නේ බෑ කියලා. මම පුංචි උදාහරණයක් ගන්නම් මම රුසියාවේ ගියපු වෙලාවේ මම රුසියාවේ තාත් රුසියාවට යනවා. හැබැයි තාත්තගේ විශ්වවිද්‍යාලයට යන්නේ නැහැ. කාරණා කීපයක් බලපෑවා. මම ඊට කිලෝමීටර 2000ක් දුරින් තියෙන විශ්වවිද්‍යාලයකට තමයි යන්නේ. තාත්තව රුසියාවෙන් එළියට එන්නේ පරිතිකාරයෙක් හැටියට. හැබැයි මට සැලසුමක් දැක්මක් තියෙනවා මං කවදාරි දවසක තාත්තව මට අරමුණක් තිබා මං කවදාරි දවසක තාත්තව ලුමුම්බාවට ආපහු ගෙනියනවා කියලා මට අවුරුදු 6ක් ගියා අපිට පුළුවන් කියන එක අපේ ඇඟ ඇතුලේ තියෙන්න ඕනේ මම රුසියාව වෙන විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ඒ විශ්වවිද්‍යාලේ විජේවීර කියන්නේ කවුද කියලාවත් දන්නේ නැහැ රුසියාව දැන් විජේවීරලව දන්නේ නැහැ මම නිහඬව හැදිලා ශක්තිමත් මට විවිධ ගමන් මාර්ගවල යන්න වෙන්නේ නැති හැබැයි මට අරමුණක් තිබා මං කවදාරි අවුරුදු 50කට 60කට කලින් ලුමුම්බාවෙන් එළියට වැටිච්ච තාත්තව කවදාරි ලුමුම්බාවට ගෙන්නයි කියලා මං ශක්තිමත්ව වැඩිලා රුසියාව ශිෂ්‍ය සංගම්වල බිමයිදම් උඩට ගිහිල්ලා ශිෂ්‍ය සංගම්වල සභාපතිවරයා බවට පත් වෙලා යුරල් කියන ප්‍රදේශයේ ශිෂ්‍ය සංගමේ සභාපතිවරයා බවට පත් වෙලා ඒකත් එක්ක මට පුළුවන් වෙනවා ගිය වසර වෙනකොට රුසියාවේ තියෙන සමස්ත රුසියාව ගැන ලොකු රටක් ලංකාවගේ මං හිතන්නේ මහා විශාල රටක් මං ඉන්නේ නගර විතරක් ලංකාවගේ තුන්ගුණයක් ලොකුයි එතකොට මහා විශාල රටක් වේලාව කලාප 12ක් තියෙනවා ඒ කියන්නේ එක නගරයකට දවල් 12 වෙද්දී අනිත් නගරෙට උදේ 1යි එතකොට එහෙම විශාල රටක එක කොට්ටසක ශිෂ්‍ය නායකයෙක් බවට පත් වෙලා මට පුළුවන් වෙනවා සමස්ත රුසියාවෙම තෝරනවා වසරකට 10 දෙනෙක් විදේශ ශිෂ්‍ය නායකයෝ මේක තියෙන මේ විදායක කමිටුවට මට ඒක එක්කෙනෙක් බවට පත් වෙන්න හම්බ වෙනවා ඒ කමිටුව පාලනය කරන රුසියාව හිටපු අධ්‍යාපන ඇමති පුටින් මහත්තයාගේ අධ්‍යාපන උපදේශකවරයා ඔහුගේ කණ්ඩායමේ කෙනෙක් බවට මට පත් වෙන්න හම්බ වෙනවා මං හිමින් ශක්තිමත්ව ගොඩනැගින්නේ පටිසෝතගාමියෝ නෙවෙයි අනුසෝතගාමියෝ මං ගමන් කළා මට ගිය අවුරුද්දේ පුළුවන් වෙනවා තාත්තගේ බර්ත්ඩේ එක දවසට තාත්තව ලුමුම් බවට ආපහු ගෙනියන්න මං ගිනිහිල්ලා තාත්ත වෙනුවෙන් වැඩසටහනක් කරලා මං තාත්ත වෙනුවෙන් බණකුත් කියලා රුසියාවේ මොස්කව් වල ඒ තාත්තව නැවත ස්ථාපනය කළා තාත්ත එදා කිව්වේ මොකද්ද කියන එක මං ඒ රුසියාවේ ඉන්න ඒ විශ්වවිද්‍යාලේ ඉන්න ඇයි කියලා දුන්නා ඒක මට කරන්න පුළුවන් වුණේ මම මගේම ක්‍රමයක ගිහින්ද මං අදත් දේශපාලනේ තෝරා විවිධ උපක්‍රම පාවිච්චි කරනවා දෙවන පරපුර අපිට අරමුණක් තියෙනවා ඉතින් මේ අරමුණ ඇතුලේ මං නැවතත් කියන්න උත්සාහ කරන්නේ අපි උපක්‍රම අලුතින් හිතන්න ඕනේ අලුතින් තෝරන්න ඕනේ හැබැයි අපේ අරමුණ වෙනස් වෙලා නැහැ අපි තාත්තා යන පාරේම යන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි එහෙම ගියපු නැති දැනක මට පුළුවන් වෙනවා අවුරුදු 6කට පස්සේ රුසියාවට ගිහිල්ලා තාත්තාව නැවතුළු මුම්බාවට ගෙනියන්න මං රුසියා විශ්ව සංගමේ සභාපති වෙනකොට ලංකාවේ ළමයි 4යි හිටියේ ඡන්දෙ ඉල්ලනකොට මම මට හිටි ෂුගර් එකට තිබ්බ ඡන්ද 4යි රටවල් 58ක් මේ 58ෙම ශිෂ්‍යෝ 175ක් මට පරිණි වටේ ඡන්ද දෙනවා දැන් මං අවුරුදු 4ක් සභාපතිවරයා දෙවන වටේ ඉඳන් 100ට 100ක් ඡන්ද මට හම්බෙන්නේ
අවංකව ශක්තිමත්ව වැඩ කරපු ඉඳා. ඒ අවංකව ශක්තිමත්ව වැඩ කරන්න අවශ්‍ය මේ ශ්‍රී ලාංකික මිනිහව හදපු කතාව මේ සින්දුවේ තියෙනවා, මේ ගීතයේ තියෙනවා. මට පුළුවන් වුණා නම් මේ රටේ ඉන්න හැම තරුණයෙක්ටම මේ තැනට එන්න පුළුවන්. මේ අපේ රට එක්සේසත් කළා අපිට පුළුවන් වෙන්න ඕනේ දස්කම් විස්කම් විස්මවමින් මුළු ලෝතලේ ශ්‍රී ලංකාවෙන් ගිය පුංචි තරුණයට පුළුවන් වෙනවා රුසියාවේ රටවල් 120 ගානක ශිෂ්‍ය සංගම් සියල්ලේම සභාපතිවරයා බවට පත් වෙන. එහෙම දක්ෂතාවයේ තියෙන තරුණයෝ මේ රටේ ඉන්නවා. ඔවුන්ට ආරාධනා කරනවා අපි දෙවන පරපුරක් හැටියට අලුතෙන් හිතන කොටසක් හැටියට මේ වෙනස මේ රට කරමු කියන කාරණාව. අපේ ගීතේ රස විඳමු. ඒ වගේම අපි ඔබට සුබ පතනවා. ඒ වගේමයි ස්වර්ණවාහිනිය වෙනුවෙන් ඔබට අපේ ස්තුතිය පුද කරමු. ඒ වගේම ස්වර්ණවාහිනිය ආයතනයත් ඒ වගේම මේ පැමිණි ගායක දෙපළටත් සියලු දෙනාටම අපේ ස්තුතිය පිරිනමනවා. අදත් සංගීතය වෙනදා වගේම උදේශින්දුල ප්‍රමුඛ සාරෝ සංගීත කණ්ඩායම අද ගායනයෙන් වර්ණවත් කළේ රවීන් කනිෂ්කත් ඒ වගේම හන්සිනී විමල්සිරිත්. දැන් සුනිල් සාන්තයන් නිර්මාණය කළ ගීතය ගායන්නට ආරාධනා කරනවා අපේ ගායන බෘන්දයට. මේ ගීතයත් සමගින් මේ ගීතේ අරමුණු බාතර රඳවා අද මාත්‍රා වැඩසටහනින් අපි සමු ගන්නවා. යලි හම්බ දකුණ නැගෙන හිර බටහිර උතුරද එක කොඩියේ හෙවනේ එක මෙදයක් වී මහ බලයක් වී පෙරට මෙයමු ලංකා ඉපදුණු අප හැම ලක් පොළොවේ සුරු විරු කම් උපතින් හුරු වේ දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් පවා සැපතට හරවාලා පෙරට මෙයමු ලංකා ඉපැදුණු අප හැම ලක් පොළොවේ සුරු විරුකම් උපතින් හුරුවේ දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් තුනත් නැගිටිමු වැටි වැටි නැගිටිමු නැගැ නැගැ යමු දියුනේ බාධාවලටද බාධාගෙන දී පෙරට මෙයමු ලංකා ඉපදුණු අප හැම ලක් පොළොවේ සුදු විරුකම් උපතින් හුරුවේ දක්වමු දස්කම් ලක් විස්කම් විස්මවමින් මුළුලෝ වීර විකුම්පේ ආදිමුතුන්ගේ පාර අපේ උරුමේ නෑර ඔවුන් මග සූර ලෙසින් වැද පෙරට මෙයමු ලංකා ඉපදුණු අප හට ලක් පොළොවේ සුරු විරුකම් උපතින් හුරුවේ දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුළුලෝ පිළිමනෙලා නැති විරුවන් පිරිසක් සැමරුම් දින නැති විරුවන් පිරිසක් සැතපෙන බව පස් කඳු යට රහස මිහිකත කම්පා වී බුගුරා thank you.
සමාධි සුව